අයිබෝවන් ඔබට ජයග්‍රහණයේ සතුට පිරුණු සුබ දවසක්. ඒ වගේම හිතේ හැටියට දවස ගත කරන්න පුළුවන් වෙන සුන්දර දවසක් වෙන්න කියලා උදා වුණු දවස අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. අද ඔක්තෝබර් මාසයේ 31 වෙනිදා සුවිශේෂීත්වයේ තමයි අද දීපවාලී උත්සවය සමරනවා. සුවහසක් Hindu බැතිමතුන් එහෙම කියලා කියන්නත් බැරි තරම්. අපිත් එහෙමයි. අපිට එහෙම මේ විශේෂ කොට තවත් කෙනෙක් සලකන සමරන කතාවක් කියලා කියන්න බෑ. අපි ශ්‍රී ලාංකිකයන් ලෝකවාසී සියලු දෙනා අද දීපවාලී උත්සවය සමරන දවස. ඉතින් සියලු බැතිමතුන්ට දීපවාලී සමරන සියලු දෙනාට සුබ දීපවාලී මංගල්‍යයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබට දවසේ වැඩ කටයුතු සියල්ල සාර්ථක කරගන්න කිසිදු අයලකින් බාධාවක් ඇති නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබට පුළුවන් නම් ඔබ දවසකම වගේ අපි ඔබට කියන්නේ තවත් කෙනෙකුගේ මුවට සිනහවක් ගේන්න, තවත් කෙනෙකුගේ හිත නොරිඳා ඉන්න, හිත නොරිද්දවා ඉන්න වැඩ කටයුතු කරන්න, තව කෙනෙකුට සිනහවක් හරි දෙන්න පුළුවන් නම්, වචනකින් හරි පුංචි උදව්වක් ඔබට කරන්න පුළුවන් නම් ඔබටත් සාර්ථකව දවස ගත කරන්න, සතුටින් දවස ගත කරන්න හැකියාව ලැබේවි. අපි අද විශේෂ දිනයක් නිසා අපේ සංස්කෘතිකමය වටිනාකම් ගැන ටිකක් කතා කරන්න හිතුවා. අපි හැම දවසකම කතා මිනිස්සු වෙලාව වෙන් කරනවා අපේ රටේ නීතිය, අධ්‍යාපනයේ සෞඛ්‍ය නොයෙකුත් ක්ෂේත්‍ර ගැන කතා කරන්න. ඉතින් අපි හිතුවා අද දීපවාලී උත්සවය සමරන දවස නිසාම මේ සංස්කෘතිය ගැනත් ඔබට මතක ඇති කාලේ ඉඳලා, මට නම් මතක ඇති කාලේ ඉඳලා අපි සංස්කෘතිකමය වටිනාකම් ගැන කතා කරනවා. සංස්කෘතිය අනාගතයට අරගෙන යන හැටි, අපේ සංස්කෘතිය අපිට ලැබුණේ කොහොමද, ඉතිහාසයේ ඒ ආඩම්බරකම ගැන අපි කතා කරනවා. හැබැයි මේ ඔක්කොම ඇස්සේ සංස්කෘතියට සිදු වෙලා තියෙන නොයෙකුත් අකටයුතුකම් ගැන, ඒ වගේ අඩුපාඩු අඩලුහුඩුකම් ගැනත් අපි බොහෝ වෙලාවට කතා කරනවා සමාජ මාධ්‍යවල, මාධ්‍යවල සහ සාමාන්‍ය සමාජයේ. ඉතින් අපි සංස්කෘතිය පරම්පරාවකින් පරම්පරාවට පවරා දෙන්නේ කොහොමද? එහි වගකීම තියෙන්නේ කාටද? සංස්කෘතිය පුළුවන් දෙහෙම වටිනාකම් එකතු කරලා තවත් පරම්පරාවකට පවරා දෙන්න. සංස්කෘතික මේ වටිනාකම් මේ ඉන්න පරම්පරාව ටිකක් නැති කරන්න, දුරස්ත් කරන්න කටයුතු කරනවා කියලා වැඩිහිටි සමාජයේ චෝදනා කරනවා නම් කෙනෙකුට, අපේ දරු පරම්පරාවට වගේම තරුණ පරම්පරාවට ඒකේ වගකීම පැවරිලා තියෙන්නේ කාටද? ඇත්තටම ඊළඟ මතු පරම්පරාවට සංස්කෘතිය පවරා දීමේ කාරණාව පරිපූර්ණව අඩුපාඩුවක් නැතිව කරන්නේ කොහොමද කියන කතාව අපි අද කතා මිනිස්ත්‍රියෙන් කතා කරන්න හිතුවා. අපි ඒ වෙනුවෙන් ආරාධනා කළා කසුන් මහේන්ද්‍ර හේනටිගල මහත්මයාට. එතකොට මට ඉස්සරහට තව තෝරා බේරා ගැනීම පැහැදිලි කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. නම කියෝ සැනින් ඔබ දන්නා කෙනෙක්. ඉතින් තාරුණ්‍ය ජනප්‍රිය ලේකක නිර්මාණවේදී කසුන් මහේන්ද්‍ර හේනටිගල මහත්මයාට අපි ආරාධනා කළා මේ සංස්කෘතිකමය වටිනාකම් අනාගත පරම්පරාවට දායාද කරන්නේ පවරා දෙන්නේ කොහොමද කියන කතාව පැහැදිලි කරන්න. අයිබෝවන් සුබ දවසක් ඔබතුමාට. සුබ දවසක් සනමාලි. සුබ දවසක්. හොඳයි. අපි මේ සංස්කෘතිකමය වටිනාකම් ඊළඟ පරම්පරාවට පවරා දෙන්නේ කොහොමද? සංස්කෘතිය වටිනාකම මෙතනින් පටන් ගමු. අපි මෙහෙම කතාවක් අපි මේ වගේ කාලයක කතා කරන්න ඕන ඇයි කසුන් මහත්මයා? මං හිතනවා අපි දේශපාලනික වශයෙන් අලුත් භූමියක අලුත් ආරම්භයක සිටින මොහොතක්, ඒ වගේම මැතිවරණයක් ආසන්නිත මොහොතක්, මහමැතිවරණයක්. ඉතින් මම හිතනවා අලුත් රටක් උදා කිරීම වෙනුවෙන් අලුත් රටක මිනිසුන්ගේ සිතුවිලි උද්දීපනය කිරීම වෙනුවෙන් අනිවාර්යයෙන්ම සංස්කෘතික ජීවිතයක් අවශ්‍යයි කියලා. ඒක මම හඳුන්වන්න කැමති සංස්කෘතිය හරහා ගොඩ නැගෙන සංස්කෘතික ජීවිතයක් හැටියට. එතකොට අපි සංස්කෘතිය කොහොමද පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන්නේ කියලා ඔබ කතා කළා. ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ සංස්කෘතිය කියන කාරණය මතු පරම්පරාවට අතීත පරම්පරා කිහිපයක් හරහා ලැබී තිබෙනවා ඉතිහාසය ඇතුලේ. එතකොට ඒක තවත් අනාගතයකට ගෙන යන්න නම් අනිවාර්යයෙන්ම සංස්කෘතික ජීවිතයක් උරුම විය යුතුයි. මිනිසුන්ට, ගෑනුන්ට, දරුවන්ට, සියලු සත්වයන්ට සංස්කෘතික ජීවිතයක් උරුම විය යුතුයි කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. එතකොට සඳමාලි, මේ සංස්කෘතිය කියන කාරණය සංස්කෘතික වටපිටාවක්, එහෙමත් නැත්නම් මම කියපු විදිහට සංස්කෘතික ජීවිතයක් උදා කරගන්නේ කොහොමද කියන කාරණාවේදී වැදගත් වෙනවා මුලින්ම අපි වටහා ගන්න අවශ්‍යයි මොකද්ද සංස්කෘතිය කියලා කියන්නේ. දැන් සංස්කෘතිය කියන දෙයට තියෙනවනේ විවිධ නිර්වචන තියෙනවා. අපි මුලින්ම ඉතිහාසයේ පිරික්සුවම මේ සංස්කෘතිය කියන දෙයට ඇකඩමික් නිර්වචනයක් හමු වෙනවා. දැන් අධ්‍යාපනයේ බෙදෙනවනේ සදමාලි විධිමත් ප්‍රවේශ සහ අවිධිමත් ප්‍රවේශ කියලා. අර අපි කියනවා පට්ට බ්‍රයිටෝ ඇකඩමික් ජීවිත ගෙවන්නේ. එතකොට මම සරසවි ඉන්න කාලේ මම S2ට දැකලා තියෙනවා පට්ට බ්‍රයිටෝ ඉන්නවා ඇකඩමික් ජීවිත ගෙවන්න.
ගෙවන හැබැයි මේ පට්ට බ්‍රයිට් පට්ට බෝරින් පට්ට කම්මැලි ජීවිත. ඒතර මම හිතනවා විධිමත් ප්‍රවේශය වගේම අධ්‍යාපන ජීවිතයක් උරුම කරගන්න නම් අවිධිමත් ප්‍රවේශත් අවශ්‍යයි. අවිධිමත් ප්‍රවේශ කියන්නේ ඇකඩමික් දේවල් නෙමෙයි. අපි අපේ සමාජ වහරෙන් කියනවා වලබහිනවා කියලා. වලබහින්නේ කොල්ලෙක් වලබැස්ස නැත්තම් ඌ කොල්ලෙක් නෙමෙයි මට අනුව. සමාජයේ ඇකඩමික් දේවල් වගේම මේ අවිධිමත් දේවල් වලිනුත් මිනිස්සුන්ට උරුම වෙනවා මොන අංගද? සංස්කෘතික අංග. එතකොට මේ හැබැයි අපි නිර්වචනයක් හදනකොට අපි ගමේ බෝක්කුව උඩ කියන් කතා කරන එකක් නිර්වචනයක් වෙන්න නැහැනේ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා ලෝකයේ විධිමත් නිර්වචනයක් තියෙනවා මේ සංස්කෘතිය කියන කාරණාවට. සංස්කෘතිය කියන දේ මුලින්ම හැදිලා තියෙන්නේ මේ ප්‍රංශ. ප්‍රංශ නිර්වචන වලින් තමයි මේ සංස්කෘතිය කියන දේ ලෝකෙට එකතු වෙලා තියෙන්නේ. අපි දන්නවා ප්‍රංශ විප්ලවය, ඒ වගේම ප්‍රංශ සාහිත්‍ය, ප්‍රංශ කලාව, ප්‍රංශ දේශපාලනය, ප්‍රංශ ප්‍රජාතන්ත්‍රවාදය. මෙන්න මේ හැමදේම එකතු වෙලා සංස්කෘතික නිර්වචනයක් හැදෙනවා. සංස්කෘතිය යනු කුමක්ද කියලා. එතකොට සංස්කෘතිය යනු කුමක්ද කියන නිර්වචන කාරණාවේදී සංස්කෘතිය නිර්වචනය කිරීමට අමතරව අපි බලනවා මේ ප්‍රංශ යෙදුම කොහොමද ඛණ්ඩනය වෙලා තියෙන්නේ. මේක ලතින් අරුතක්. අපි දන්නවා නීතිය හදාරනකොට ලතින් ආප්ත, ලතින් උදාහරණ, ලතින් වටපිටාවෙන් මෙන්න මේ ජස්ටිනියානු නීති පද්ධතිය හැදෙනවා. ඒ ලෝ ඉතිහාසය. එතකොට සංස්කෘතිය කියන කාරණාවේදීත් ප්‍රංශ යෙදුමකින් බිඳී ඇවිල්ලා සැන් ෆ්‍රැන්සිස්කෝ විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්යවරයෙක් හැටියට හඳුන්වන ආතර් කියන මහතා, ආතර් ඔහුගේ සම්පූර්ණ නම තමයි ආතර් අසබර්ග්. එතකොට මේ ආතර් අසබර්ග්ගේ නිර්වචනයට අනුව භූමියක් සාත්තු කරලා, මහ පොළවක් සාත්තු කරලා අස්වද්දලා ඒක මතු පරම්පරාවට පෝෂණය කිරීම තමයි මොකක් කියලා හඳුන්වන්නේද? සංස්කෘතිය කියලා හඳුන්වන්නේ. ඒක හරි ලස්සන ඇකඩමික් කතාවක්. හැබැයි ඒකේ අර්ථය බලන්න, අර මම මුලින්ම කියපු විධිමත් සහ අවිධිමත් ප්‍රවේශ දෙකම ඒ අරුතේ සඳහන් වෙනවා. උදාහරණයක් දැන් ආතර් සකබර්ග මහතා කියනවා භූමියක් අස්වද්දා. භූමියක් අස්වද්දන්න ඕනේ ඇයි සඳමාලි? වල් බිහි වෙලා, මුල් හැදිලා, අර අපි කියනවා දූෂිතට ලක් වෙලා, දූෂිත වෙලා තියෙන්නේ. හරියටම නිකන් ලස්සනට තිබ්බ වනාන්තරයක් හිතන්නකෝ, අර ගස් කපාගෙන 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 ගියාට පස්සේ වෙනදේ. එහෙම දේවල් සිද්ධ වෙනවනේ. එතකොට ඒක කැලේට විතරක් නෙමෙයි, රටකටත් වෙන්න පුළුවන්. මම ඒකයි මුලින්ම කිව්වේ මේ දේශපාලන මොහොත අන්න එහෙම භූමියක් මොනවකල යුතු මොහොතක්ද? භූමියක් අස්වැද්දිය යුතු මොහොතක්. මේක මේ මම කියන කාරණාවක් නෙමෙයි, මේක කියන්නේ මේ ලෝක ප්‍රකට සම්මානිත මහාචාර්ය ආතර් සකබර්ග මහතා. ඔහු මේ සියවස් කරන අහකට කලින් මේ ඉතිහාසය දිහා බලාගෙන කියපු දෙයක් මේක. එතකොට අලුත් වටපිටාවක භූමිය අස්වද්දන්න නම් සඳමාලි මම පළවෙනියෙන්ම කිව්ව දේ තමයි මට නැවත යෝජනා කරන්න. මම මිනිසුන්ට අවශ්‍ය වෙනවා සංස්කෘතික ජීවිතයක්. එතකොට සංස්කෘතිය කියන දේ භූමිය අස්වද්දලා, භූමිය අස්වද්දන්න ඕනේ. මම කිව්ව ගස් කැපුවොත් ඒක අස්වද්දන්න නම් ආයි නැවත අස්වැද්දීමට මොකද්ද කරන්න ඕනේ? අලුතෙන් අර වල් මුල් ගලවලා අලුත් රුක් රෝපණය කරන්න එපේ. එතකොට මිනිස්සුන්ට සංස්කෘතිය ඇතුලේ ඇයි භූමියක් අස්වද්දන සිද්ධ වෙන්නේ? අපි අර සියවස් ගණනාවක් තිස්සේ ඉතිහාසයෙන් පෘතුගීසි ආක්‍රමණ වලින්, ලන්දේසි ආක්‍රමණ වලින්, ඉංග්‍රීසි ආක්‍රමණ වලින් බැටකාලා, ඊට පස්සේ ඉංග්‍රීසීන් අපේ රටෙන් ගියාට පස්සේ රදලාධිපත්‍යයෙන් බැටකාලා, ඊට පස්සේ පරම්පරා දේශපාලනික පටපිටාවෙන් ආධිපත්‍යයෙන් බැටකාලා යන්තම් මිනිස්සු ටිකක් එකතු වෙලා පාලනයක් අතරගත්ත මොහොතක් තමයි මේක. මේක පට්ට මොහොතක් නේ. එතකොට මේක මිනිස්සුන්ගේ මොහොතක්. අර පාරම්පරික මජර ඉතිහාසගත දේශපාලනය මොනව වුණාද? පෙරළුණා. ලෙනින් හරි ලස්සනට කියනවා මේ කිසිවක් සිදු නොවන සියවස් තිබේ. අපි එහෙම ඒවා පසු කළා. සියල්ල සිදුවන පැය කිහිපයක්, දවස් කිහිපයක් තිබේ කියලා. මේ ඒ මොහොත. මම හිතනවා ඒක ඓතිහාසික මොහොතක්. ඒ නිසා භූමිය අස්වද්දන්න මිනිසුන්ගේ සිතුවිලි කියන ගස් තමයි සඳමාලි මුලින්ම හිටවන්න ඕනේ. ඒකට ඔහු ඉහළ තනතුරක් පුටුවක වාඩි වෙලා හිටියද? අර මම මුලින්ම කිව්ව අවිධිමත් ප්‍රවේශයේදී ගමේ බෝක්කුවක් උඩ බීඩියක් උරමින් හිටියද කියන එක අදාළ නැහැ. බීඩිය උරන මනුස්සයටත් අවශ්‍යයි මොන ජීවිතයක්ද? සංස්කෘතික ජීවිතයක්. එතකොට සංස්කෘතික ජීවිතය ඇතුලේ අර ඉහළ පුටුවක ඉන්න ප්‍රභූවරයාගේ දක්වා
පහළ පන්තිය නියෝජනය කරන කම්කරුවා දක්වා අවශ්‍ය වෙනවා සංස්කෘතික ජීවිතයක්. එහෙමනම් මේ සිතුවිලි වලින් භූමිය අස්වද්දලා රටක් පෝෂණය කිරීම තමයි මම හිතන්නේ සඳමාලි සංස්කෘතිය කියලා කියන්නේ ආතර් මහත්තයාගේ නිර්වචනයයි මගේ නිර්වචනයයි එකතු කළාම. එතකොට ඒ නිසා අද විශේෂ දවසක් ඔබ කිව්වා වගේම මේ ලෝකවාසී දීපවාලී දින සැමරීම නිමිති කොටගෙන මම හිතනවා සංස්කෘතියට තියෙන ලොකුම හානිය තමයි සඳමාලි අර මම කියපු මේ අර ඛේදනීය ඉතිහාසය ඇතුලේ ජාතිවාදය කියලා එකක් තියෙනවනේ. මේ හැමෝම ඉපදෙනකොට මේ සඳමාලි ජාතිවාදී නෑ. ඉපදෙන දරුවෙක් දන්නේ නැහැනේ තමන් මොන රටේද මොන දීපංකරයේද මොන අම්මා තාත්තගේද දන්නේ නැහැ. ඔහුගේ නම තීරණය කරන්නේ අම්මා තාත්තා. අපේ නම් පවා එහෙමයි. එතකොට ඒ දරුවා දන්නේ නැහැ මම කොහෙද දෙයියනේ මේ ඉන්නේ කියලා. ඒ දරුවා ඒ බව වටහා ගන්නේ දිනෙන් දින උස්මහත් වෙනකොට සමාජානු යෝජනය වෙනකොට ඉගෙන ගන්නකොට අම්මා තාත්තගේ මේ නෑසියන්ගේ ආදරය ලැබෙනකොට එයා වැඩිහිටියෙක් වෙනකොට ඒ දක්වා ජීවිතයට අවශ්‍ය වෙනවා සඳමාලි සංස්කෘතික ජීවිතයක්. මම අර කිව්ව මේකට හානි කරන ප්‍රධාන දේ තමයි ඉතිහාසයේ දිහා මෙහෙම චුට්ටක් අර කනහරවල පොඩ්ඩක් හැරිලා බැලුවනම් මේක තියෙනවා මෙන්න පතරංග උදාහරණ ගොඩාක්. මේ සංස්කෘතික ජීවිතය අහිමි වුණේ ඇයි? අහිමි වුණේ නෑ සඳමාලි අහිමි කළා. කවුද? අර මම කියපු අර ජරා මජර දේශපාලනය විසින්. ඒ ජරා මජර දේශපාලනයත් එකපාරේ ඉන්නේ නෑනේ. කවුරු ඉන්න ඕනිද ඒක सिद्ध කරන්න? ජරා මජර දේශපාලකයෝ ඉන්න ඕනේ. එයාලා තමයි මේ පාලනය කලින් බලය අතට අරන් හිටපු පිරිස. ඔවුන් කලේ සංස්කෘතික වටිනාකම් කතා කරනවා වෙනුවට සංස්කෘතික වටිනාකම් මිනිස් ජීවිතවලට පුරුදු කරනවා වෙනුවට සංස්කෘතික ජීවිතයක් උරුම කරනවා වෙනුවට සඳමාලි වගා කළා වසර ගණනාවක් තිස්සේ. මොකද්ද? ජාතිවාදය. ජාතිවාදය තමයි සඳමාලි මට අනුව සංස්කෘතියට හානි කරන ප්‍රධානම දේ. ඒ නිසා මම හිතනවා අලුත් මොහොතක ජාතිවාදය කියන ඒ ගිනිදැල් උදක ප්‍රවේශයකින් වතුර පෞසරයකින් ගහලා යටපත් කරලා අලුත් මිනිස් ජීවිතයක් උදා කරන්න පුළුවන් නම් ඒක තමයි සංස්කෘතික ජීවිතය. ඒක දේශපාලනයට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මිනිස්සු තේරුම් ගන්නත් ඕනේ අපිට අවශ්‍යයි සංස්කෘතික ජීවිතයක් කියලා. මම ඉස්සරහට පැහැදිලි කරන්න සංස්කෘතික ජීවිතයක් ගෙවන්න මොනවද අපි එකතු කරගන්න ඕනේ දේවල් කියලා. මෙතුමන් පැහැදිලි කරමින් ඉන්නේ මේ මේ මොහොතේ පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලනඥයන්, ඒ කියන්නේ ඔය කියන 225 කර අපි පන්නලා දාන දඟලපු ඒ අය ගැන විතරක් නෙවෙයි. ඔබ විශ්වාස කරන්න, ඔබ ටිකක් කල්පනා කරන්න එහාට ගිහිල්ලා පෙළපත් වලින් ආපු, රජ පෙළපත් වලින් ආපු, අපිට සංස්කෘතිකමේ වටිනාකමක් කියලා සංස්කෘතිය හඳුන්වා දීපු, අපිට ඔය මහා ලොකු ආඩම්බරයෙන් කතා කරන අපේ රටේ සංස්කෘතිය කියලා කතා කරන්න පුළුවන් පරිසරයක් හදපු ඒ රජ පෙළපතේ ඉඳලා ඊටත් කලින් ඉඳලා අපේ රටේ ඉතිහාසයේ ඉඳලා අපිට හදලා දීපු සංස්කෘතිය, අපි මේ නැති කරගනිමින් ඉන්න සංස්කෘතිය, අපිට හදලා දීලා මෙන්න මේකයි සංස්කෘතිය කියන්නේ කියලා අපි ඉස්සරහා ගෙනල්ලා තියපු සංස්කෘතිය ගැන තමයි මෙතුමන් මේ කතා කරන්නේ. ඉතින් ඒ හා එතනින් පටන් ගත්තාම අද දක්වා මේ මොහොතේ පාර්ලිමේන්තුවේ ඉන්න අපේ දේශපාලකයන් දක්වා තමයි මේ සංස්කෘතික මේ වටිනාකම් නැති කරමින් සහ ඇති කරමින් අපිට හඳුන්වා දෙමින් යන ගමනක ඉන්නේ. ඉතින් ඇත්තටම අර කිව්වත් වගේ කොහොමද මේ සංස්කෘතිය ඉදිරි પરම්පරාවට පවරා දෙන්න අපි අපේ වගකීම යුතුකම ඉටු කරන්නේ. අපි මෙතන ඉහත කතා කරමු. ඇත්තටම මට පළවෙනි ප්‍රශ්නේ මේක නෙවෙයි එන්න ඕනේ. ඊට කලින් එක ප්‍රශ්නයක් මගේ අරුණ. අපි විරාමයකට යමු. විරාමයේ නැනතුරු අපි සාකච්ඡාව ඉදිරි කොටසට යන්න සූදානම්. අපි ඔබට ආරාධනා කරනවා 011 700 2676 කතා කරන්න. ඔබ සංස්කෘතික මේ වටිනාකම් ගැන, ඔබ අපේ රටේ ඔය කියන ආඩම්බරකාරී, ඔය කියන අපි අභිමානෙන් කතා කරන සංස්කෘතික මේ වටිපිටාව ගැන ඔබට තියෙන අදහස යෝජනාව අපිට කියන්න. කතා කරන්න මැදිරියට කියලා අපි ඔබට ආරාධනා කරනවා. තාරුණ්‍ය ජනප්‍රිය ලේඛක නිර්මාණවේදී කසුන් මහේන්ද්‍ර හීනටිගල මහත්මයා සමගයි අපි කතා කරමින් ඉන්නේ. අද දීපවාලී දිනය. ඉතින් අපි මේ විශේෂිත දිනය මුල් කොටගෙන අපේ රටේ සංස්කෘතිය ගැන කතා කරන්න හිතුවා. අපේ රටේ විතරක් නෙමෙයි, හැම අපේ රටේ කියලා වෙන් කළ නොහැකි සංස්කෘතිය. සංස්කෘතිය කොයිතරම් කෙනෙකුට වටිනවද? මේ වටිනාකම් එක්ක සංස්කෘතිකමය වටපිටාව, ඒ වටිනාකම් කොහොමද අනාගත පරම්පරාවකට දායාද කරන්නේ වැඩිහිටි පරම්පරාව විදිහට? අපි එහෙම දායාද කළ යුතුද
එහෙම නැත්නම් සංස්කෘතිය දැන් පිරිහිලාද එහෙමත් නැත්නම් සංස්කෘතිය අනාගතයට අරගෙන යන එක ටිකක් අසීරු අපහසු කාර්යයක්ද කොහොමද ඒක කරන්නේ අපි ඇත්තටම මේ ඉන්නේ අපේ රටේ දේශපාලනික සමාජ ආර්ථික අධ්‍යාපනික සංස්කෘතික මේ සියලු කතාවන් වැඩිපුර කතා කරන කාලෙකනේ තව හරියටම දින 13ක් වගේ කාලයක් ඇතුළත 13කින් පස්සේ මෙතුමන් හරි ලස්සනට පැහැදිලි කරනවා අපි සංස්කෘතියක් හදන්න නම් අර आतर किया ना महाचार्य वर्या किया ना मैं अभी आस्वाद्दान नौनी मैं हिस्बिमाक आस्वाद्दान नौनी केला इतो कर दे मैं विलावे अभी आने मैं यार वाल पहले गलबा में न्याने काले को भाई मामा इन्ने हर ये तो मैं का निमा कराना अभी दाहतुंग वेनी दाटे दाहतर वेनी दाटे इटे पासे तमाय आपी ट පිරිපුන් කියලා හිතෙන අපේ රටේට ගැළපෙනවා කියලා හිතෙන දේශපාලනික සංස්කෘතියක් අස්වද්දන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙමනම් ඊට මෙහා ඒ එක කතාවක් විතරයි සංස්කෘතිය කියලා ගත්තාම අපිට වටපිටාවන් කිහිපයක් ගැන කතා කරන්න සිද්ධ වෙනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ඔබේ අදහස් යෝජනා ප්‍රශ්න අපිට කියන්න මේ කතාවට ඔබේ අදහස් බොහොම වටිනවා. අපි කතා කරමින් ඉන්නේ තරුණයේ ජනප්‍රිය ලේඛක ඒ වගේම නිර්මාණවේදී කසුන් මහේන්ද්‍ර හිණටිගල මහත්මයා සමග. මෙතුමන් සමග ඊළඟ මාතෘකාවට කියන්නේ ඊළඟ මේ සංස්කෘතික මේ වටපිටාව ගැන ඊළඟ ප්‍රශ්නට යන්න කලින් කතා කරන්න ඕනි වැදගත් වටින කියන විශේෂිත කතාවක් තියෙනවා. ඒ තමයි සිංහල සාහිත්‍ය ඉතිහාසය තුළ කෙටි කතා පොතක් මාසයක් ඇතුළත මුද්‍රණ වාර 6ක් ඉක්මවනවා. අපි මා දන්නා පමණින් ඉතිහාසයේ එහෙම තැනක් සංදිස්ථානගත වෙන්නේ එදා තමයි. ඉතින් ඔබ මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනීයට ගියා නම් ඔබ සමාජ මාධ්‍ය නිතර සැරිසරන කෙනෙක් නම් ඔබ මේ දකින්න ඇති දිගු පොලිම් ගැහිලා පැය ගණන් සීනි මුරුක්කු කියන මේ කෙටි කතා සංග්‍රහය අතට ගන්න සෑහෙන්න බලාගෙන හිටපු ඇස් අපි දැක්කා. එහි අයිතිකරු ඔබ අදහස පොඩක් දැනෙන හැඟීම් පොඩක් කතා කරලෙමු. ඒක ඇත්තටම සඳමාලි මගේ ජීවිතයේ තිබුණ මං හිතනවා මේ ජීවන පුරුද්දක්. අර මම මුලින්ම කිව්ව මගේ සංස්කෘතික ජීවිතයේ තිබුණ ජීවන පුරුද්දක් තමයි සාහිත්‍ය සහ ලේඛනය. මම කුඩා කාලේ ඉඳන්ම කලේ ලියන එක. හ්ම්. මම දුම්බර විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ මට අපේ කොල්ලෝ කාඩ් එකක් ගහලා තිබ්බා ලියන්න කියලා. හ්ම්. ඇයි ලියනවනේ? ලියනවා. ඉතින් උමුත් අහනවා මොනවද බල ලියන්නේ කියලා. ඒව අර විෂය කාරණා වලට වඩා මගේ ඔළුවේ මැවෙන මනස් රූප මනස් විකාර කතා ලියනවා සින්දු කෑලි ලියනවා අර හය හතේ ඉඳන් ওই වැඩේ කරනවා කාටවත් පෙන්නන්නෙත් නෑ කාටවත් වැඩකුත් නෑනේ රූ ලියනවා ඉතින් ඌ ලියන්න අන්න එහෙම ඉඳලා මං හිතනවා ඒ ලියන්න එහෙම ලියපු නිසා මම තරුණ වැඩිහිටියෙක් බවට පත් වෙනකොට මම අර කුඩා කාලේ ඉඳන් ලියපුවා කියපුවා එක තමයි මගේ සංස්කෘතික ජීවිතය හැදුනේ ඒ නිසා මම හිතනවා ඔබ කිව්වත් වගේ ලාංකේය ඉතිහාසයේ කෙටි කතා වාර්තාව හිමිකරු මම කෙටි කතා පොතක් වැඩිම අලෙවියක් අඩුම කාලයකදී කරපු රයිට තමයි වන් ඇන් ඔන්ලි කසුන් මහේන්ද්‍ර හිණටිගල. එතකොට ඒක මට නිහතමානී ආඩම්බරයක් සතමාලි. ඒකේ ඇත්ත කාරණාව මම ඉතාම පුංචි දූපතක ඉන්න ඒ දූපතට වඩා පුංචි මිනිස්සෙක්නේ. අපේ සාහිත්‍ය ලෝකය ඉතා විශාලයි. ඉතින් අර ඉතාම පුංචි දූපතේ ඉන්න පුංචි මිනිස්සෙක් වෙච්ච ඒ රෙකෝඩ් එක තියපු මට විශාල පාඨක ආදරයක් නිර්මාණය වෙලා තියෙනවා. මං හිතනවා ඒක මගේ මහන්සියෙන් මම දිනාගත්ත දෙයක් කියලා. එතකොට මේ මහන්සියේ ප්‍රතිඵල තමයි අර ඇස් ඉස්සරහා සාක්ෂි විදිහට පෙනුනේ සදමාලි සීනිමුරුක්කු කන්න සීනිමුරුක්කු ගන්න සීනිමුරුක්කු රස බලන්න හිටපු ඒ කූඹි පෝලිං දිහා බැලුවම ඇත්තටම මේ කූඹි පෝලිං කියලා කිව්වට ඒවයි ඒ පෝලිං කියලා හිටපු මිනිස්සු කූඹි වගේ නෙමෙයි සදමාලි විශාල ආදරයක් විශාල සාහිත්‍යමය විශ්වාසයක් තියෙන මිනිස්සු ඒ නිසා මම හිතනවා අලුත් දේශපාලන වටපිටාවක මම වෙනස් කළේ සඳමාලි සාහිත්‍යයට මෙච්චර කාලයක් තිබුණ නිර්වචන කඩා බිඳ දැමීම කියලා මම හිතනවා කුඩු කරලා දැම්ම ඉතිහාසෙ ඉඳන් අපිට තිබ්බ නිර්වචන සාහිත්‍යය ගැන මොනවද සමහර ජනාධිපතිවරු ඉන්නවා ලංකාව පාලනය කරපු සාහිත්‍ය ඛණ්ඩද කියලා අහපු කොහොමයි මේක කරන්නේ සාහිත්‍ය ඛණ්ඩද කියලා සාහිත්‍ය ඛණ්ඩ නෙමෙයි තියෙන්නේ සාහිත්‍ය තියෙන්නේ මොකක් සඳහාද සාහිත්‍ය තියෙන්නේ උරා ගන්න ඛණ්ඩ නෙමෙයි තියෙන්නේ උරා ගන්න එතකොට තමයි සාහිත්‍ය අරහා සංස්කෘතික ජීවිතයක් හැදෙන්නේ අපිට තිබ්බ අර අනිත් වැරදි නිර්වචන තමයි සඳමාලි අපෝ පොත් ලියලා කාටද හරි ගියේ සාහිත්‍ය ඛණ්ඩද ඊට පස්සේ පොත් ලියලා කාටද හරි ගියේ පොත් හරියන්නේ නැනේ
අර පොතේ හිටියොත් පොතේමයි වෙන වැඩක් කරන්න. එහෙමත් කරලා කොහොම හරි ලේඛකයෝ වෙන පිරිසක් ඉන්නවනේ. තමන්ගේ වාසනාවට හෝ අවාසනාවට හෝ සවාසනාවට හෝ ලේඛකයෝ වෙනවනේ. එතකොට අපේ ආලුවත් ඉන්න සඳමාලි සම්මාන අරන් තියනවා පොන් ගණන් ගෙදර ගියාම අර ලී කොට පේනවා මෙහෙම තියනවා. පොඩි අඩියක් ගහලා සෙට් වෙලා. දැන් මම ගොඩක් සෙට් වෙන්නේ සඳමාලි මට වඩා ඉහළ පරම්පරාවල අයත් එක්ක. අපේ සාහිත්‍ය යාළුව, සිනමා යාළුව, මේ ගුරු දෙවිවරු මචං කියලා ආශ්‍රය කරන්න බවට පෙළඹිලා අපේ අර ඇසුර ඇතුලේ. එතකොට ඉතින් අර පොඩි මදුවිතක් පුරන ගමන් මේ පුතේ කස්සෝ මල්ලි මේ වරෙන්කෝ මම ලියපු පොතක් තියෙනවා බං මෙන්න මේක. 2002 විතර ලියපු පොතක් තියෙනවා සඳමාලි අර ඇඳ යට දාලා පරිස්සම් කරලා යාළුවන්ට දෙන්න. ඇයි ඒ විකිනිලා නැහැ. ඇයි විකිනිලා නැත්තේ? සාහිත්‍යයට මාකට් එකක් තිබිලා නැහැ. සඳමාලි ජුජුප්ස් වලටත් තියෙනවා මාකට් එකක්. කටේ දාලා හපලා අර උරලා උරලා විසී කරලා දාන්න හප කරලා දාන්න චුවින්ගම් වලටත් තියෙනවා ඉන්ඩස්ට්‍රි එකක්. අනේ දෙයනේ සාහිත්‍යයට තිබිලා නැහැ නේ ඉන්ඩස්ට්‍රි එකක්. අපේ ඉතිහාසය පෝෂණය වෙලා තියෙන සඳමාලි සාහිත්‍යයෙන් සිකවලඳ විනිස සිය බස් ලකර මෙහෙම අනුරාධපුර යුගයත් එක්ක නූතනත්වය දක්වා ඇවිල්ලා තියෙන්නේ අපිව පෝෂණය කරලා තියෙන සාහිත්‍යයෙන්. ඒතොර මේ සාහිත්‍යය තමයි මිනිස් ජීවිතවලට තියෙන්නම ඕනේ. හප කරන බබල් ගම් එකටත් තියෙනවා ඉන්ඩස්ට්‍රි එකක්. දෙයියනේ අර ජීවිතයක් හදන සංස්කෘතික ජීවිතයක් හදන සාහිත්‍යයට නෑනේ ඉන්ඩස්ට්‍රි එකක්. ඒක තමයිනේ අර කට්ටිය කියලා තියෙන්නේ සාහිත්‍ය කණ්ඩද බබල් ගම් පුළුවන් නුරන්න සාහිත්‍ය බෑනේ. සාහිත්‍ය මොකටද? සඳමාලි මේක තමයි මම වෙනස් කළේ. දැන් උදාහරණයක් මම ලෝකයේ පිළිගන්න වඩාත් මම කැමති කෙටි කතා කරුවා තමයි ඉන්දියානුවෙක් විදියට ඉපදිලා පාකිස්තානුවෙක් විදියට මිය යන සාදත් හසන් මන්ටෝ. මන්ටෝ කියන්නේ මට අනුව මගේ ලෝකේ ඉන්න විශාලතම රයිටර්. එතකොට මන්තෝ ලියපු පොතුත් මන්තෝගේ කෙටි කාලීන අවුරුදු 43 මිනිහා මැරෙනවා. 43ක ජීවිත කාලය ඇතුලේ විකිනිලා නැහැ සඳමාලි. මම ලංකාවේ කැමතිම රයිටර් අජිත් තිලකසේන මහත්තයා. දැන් මේ අපේ කතාබහ අහන් ඉන්න බහුතර ශ්‍රී ලාංකිකයෝ මෙතුමන්ව දන්නවා කියලා හිතනවද? අජිත් තිලකසේන, අජිත් බණ්ඩාරව දන්නවා සඳමාලි. ඊටත් වඩා අජිත් මුතුකුමාරනව දන්නවා. වර තේරෙනවද? සංගීතයට ඒ වගේම මේ මේ රියැලිටි තරඟවලට තියෙනවා සඳමාලි ඉන්ඩස්ට්‍රි එකක්. ඒකනේ දන්නේ මුතුකුමාරනවයි බණ්ඩාරවයි. දෙයියනේ තිලකසේනව දන්නේ නෑනේ. වර තේරෙනවද? එතකොට අජිත් තිලකසේන මහත්තයා ලියපු කෙටි කතා කියවලා තමයි මන්ටෝලගේ කතා කියවලා තමයි සඳමාලි අර මම කියපු 6 වසරේ ලියන්න ලේඛකයෙක් වෙලා වාර්තාවක් තිබ්බේ. මේක එකරෙන් හැබෑ වෙච්ච හිණයක් එහෙම නෙමෙයි. ඒ නිසා මං හිතනවා මම නැමැති කුඩා මිනිස්සයා ලියපු දේ විශාල විදිහට අරගෙන දැන් මේ වෙනකොට සීනිමුරුක්කු පොත ෆ්‍රාන්සයේ කෞතුකාගාරවලට යනවා, ඉතාලියට යනවා, ජපානයට යනවා, ඉන්දියාවට යනවා, කේරළයට යනවා. මේ අපේ ශ්‍රී ලාංකේය ප්‍රජාව අතරේ මේක සැරිසරනවා. ඉතින් සඳමාලි මං හිතනවා මම ඉතිහාසගත කාර්යභාරයක් කළා කියලා මට නිහතමානී සතුටක් තියෙනවා. සාහිත්‍ය ඛණ්ඩද කියලා අහපු ප්‍රකාශ සහ මුලින්ම ගලවලා දාලා සාහිත්‍ය ඛණ්ඩ නෙමෙයි සාහිත්‍ය විකුණන්න පුළුවන්. සාහිත්‍ය ජීවිතවලට බෙදා හරින්න පුළුවන් කියලා සීනිමුරුකු හරහා ඔප්පු වුණා කියලා විකුණනවා කියන එකේ අර්ථය වැරදියට ගන්න එපා. විකුණන්න තමයි ජීවිත පවා ධනවාදී විසින් හදලා තියෙන ඉතිහාසගතව. ඒ නිසා මාකටින් තමයි මේ මොහොතේ මුළු ලෝකෙම මාකටින් හරහත් පුළුවන් සඳමාලි සංස්කෘතික ජීවිතයක්. සංස්කෘතිය වෙනස් කරන්න නම් සංස්කෘතිය වෙනස් කරන්න නෙවෙයි සංස්කෘතිය ඉස්සරහට අරගෙන යන්න නම් අපි මේ ඊළඟ પરම්පරාවට දායාද කරන්න නම් සාහිත්‍ය අතහැරලා කොහොමද? සාහිත්‍ය අතහැරලා සංස්කෘතිය පවරා දීම නෙවෙයි ඔබට මට ජීවත් වෙන්නවත් පුළුවන්ද? සාමාන්‍යයෙන් ඔබ සාමාන්‍ය ඉදිරිදා දෛනික ජීවිතය ගත කරනවත් ඔබට සාහිත්‍ය කලාව අතහැරලා පුළුවන්ද කියලා කල්පනා කරලා බලන්න. ඒ නිසා සාහිත්‍ය තුල මේ කලාව තුල මේ සංස්කෘතික මේ වටිනාකම් තුල අපිට ගොඩනැගෙන වටිනාකම් කොයිතරම්ද කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඔබ ඒ කියවා නැහැ. ඔබ සංස්කෘතික මේ වටිනාකම් ඉස්සරහට අරගෙන යන්න කොයි වගේ දේවල් පරිපූර්ණ කරන්න ඕනද? අපි මේ සංස්කෘතික මේ වටිනාකම් ඉස්සරහට අරන් යන්න ඕන ඇයි කියන එක ඔබ හිතලා නැහැ. හැබැයි ඒ නොහිතා හිඳීම තුල ඔබේ ජීවිතයට වෙන්න පුළුවන් දැඩි අවදානම් සහගත තත්වය ප්‍රශ්නයක් ආපු තැන ඔබට දැනේවි. ඔබේ දරුවා මද්‍රව්‍යයට ඇබ්බැහි වුණු තැන ඔබට දැනේවි. ඔබේ දරුවා තරුණ ඔබේ දරුවා යම් ප්‍රශ්නයක් අවබෝධ කරගත නොහැකිව සියදිවි නසා ගන්න ගිය තැන ඔබට දැනේවි. මගේ දරුවව සාහිත්‍ය කලාව අතහැරලා දාලා මම අරගෙන ගිය ගමන හොඳයිද සැපයිද
සනීපයිද කියලා. ඉතින් ඒ නිසා මේ කතාබහ ඔබට මට අපි හැමෝටම වයස් ભેදයක් නැතුව પરම්පරා ભેදයක් නැතිව අතිශය වැදගත් කාරණාවක්. අපි මෙතනින් එහාට සංස්කෘතික මේ වටිනාකම් ගැන තවදුරටත් කතා කරමු. අපි ඔබට ආරාධනා කරනවා ඔබේ අදහස් යෝජනා අපිට කියන්න කතා කරන්න කියලා මැදිරියට 011 700 2676. තාරුණ්‍ය ජනප්‍රිය ලේඛක නිර්මාණවේදී කසුන් මහේන්ද්‍ර හීනටිගල මහත්මයා සමගයි අද කතා මිනිස්ත්‍රි කතා බහ. අපි අද කතා මිනිස්ත්‍රි වෙලාව වෙන් කළා සංස්කෘතියේ වටිනාකම් තාරුණ්‍යට අනාගත પરම්පරාවට දායාද කරන්නේ කොහොමද කියන කතාව පැහැදිලි කරන්න. කොහොමද අපි සංස්කෘතික මේ වටිනාකම් පවරා දෙන්නේ? අපි මේ කතා බහට ආරාධනා කළා තාරුණ්‍ය ජනප්‍රිය ලේඛක නිර්මාණවේදී කසුන් මහේන්ද්‍ර හීනටිගල මහත්මයාට. අපි එතුමන් සමග කතා කරමින් ඉන්නේ ඔබේ අදහස් යෝජනා අපිට වටිනවා කතා කරන්න පුළුවන් මැදිරියට 011 700 2676. අපි අර මුල් කොටසදී කසුන් මහත්මයා කතා කරනවානේ අපි සංස්කෘතිය කියලා කියන්නේ අස්වත් දන්න ඕනි. එතකොට මේ හිස් බිමක ඒ බිම වල් කැලේ ගලවලා දාලා අපි අස්වැද්දීම සඳහා සූදානම් කිරීම තමයි මේ කාලෙදි කරන්නේ කියලා. එතකොට සංස්කෘතිය හදන්න, සංස්කෘතිය වපුරන්න, සංස්කෘතිය අස්වද්දන්න අපි මොනවද කරන්න ඕනි කියලා ටිකක් කතා කරමු. ඒ කියන්නේ දැන් අපිට දේශපාලනික කාරණාව ගත්තාම එහෙම අපිට අස්වද්දන්න පරිසරය හදාගෙන අපි ඔය කියන දේශපාලනික සංස්කෘතිය හදන්න අපිට මැතිවරණය හෝ ඔය කියන වෙනත් සමාජමය කාරණා වේතු කරන්න පුළුවන්. එතකොට සංස්කෘතිය කියලා කිව්වහම ආර්ථික, දේශපාලනික, සමාජ, ආගමික ඔය හැම කතාවක්ම අයිති වෙනවනේ. එතකොට අපි මේක කොතනින්ද පටන් ගන්න ඕනේ? මේක පටන් ගන්න ඕනේ සඳමාලි සිතුවිලි වලින්. අපේ චින්තනය හැදෙන්නේ සිතුවිලි වලින්. ඕනම කෙනෙක්ගේ මේ ලෝකෙ උපදින ඕනෑම සත්වයකට චින්තනයක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. එතකොට මේ චින්තනය හැදෙන්නේ සඳමාලි සිතුවිලි දාමයත් එක්ක. අපි හිතන විදිහෙන් තමයි අපි කවුද කියලා තීරණය වෙන්නේ. ඕනෑම කෙනෙක් එහෙමයි. ඒ නිසා මම හිතනවා සංස්කෘතික මේ අර මම පාවිච්චි කරන වචනය සංස්කෘතික ජීවිතය හදාගන්න යන ගමනේදී සංස්කෘතික මිනිසුන් ගැහැණුන් දරුවන් බිහි කිරීමේදී සිතුවිලි හසුරුවන විදිය සිතුවිලි ක්‍රියාකාරීත්වය තමයි වැදගත් වෙන්නේ. ඒතොර මම අර කලිනුත් කිව්වා වගේ ජාතිවාදයෙන්නේ මේක අපිට උරුම කරලා තිබ්බේ නැත්තේ. ඒකෙන්නේ මේ අපේ සංස්කෘතික ජීවිතය විනාශ කරලා දාලා තිබුණේ. අපේ රටේ සඳමාලි බහුතරය ජීවත් වෙන්නේ සිංහල ප්‍රජාවනේ. අපේ මේ හෙළ ප්‍රජාව අපේ හෙළයන්ට තිබුණ සඳමාලි පට්ට සංස්කෘතික ඉතිහාසයක්. ඒ වගේම අපේ රටේ ඉන්න හින්දුන්ට ද්‍රවිඩයන්ට තිබුණ පට්ට සංස්කෘතික ඉතිහාසයක්. ඒ වගේම මුසල්මානුවන්ටත් තිබුණා. අපි හැමෝටම තිබුණා. මේක විනාශ කළේ සඳමාලි අර ජාතිවාදී දේශපාලනයෙන්. එතකොට මම අර කිව්වේ මේක නැවත අපිට හදාගන්න නම් සිතුවිලි අලුත් කරගන්න වෙනවා. සිතුවිලි පොලිෂ් කරගන්න වෙනවා. සපතු දෙකක් අපි දාලා එක පැත්තකට තියලා ගලවලා සියවස් ගණනාවක් ඒ සපතු දෙක තියෙනව නම් ඔහේ පැත්තක කවුරුත් දාන්නේ නැතුව මොනවා වෙනවද? දෝවිල්ල පිරෙනවා, මකුළු දැල් බැඳෙනවා, ඒක කුණු වලට විසික් වෙනවා, ඒක දිරනවා. ඒ හැම දෙම උනා සඳමාලි අපේ සංස්කෘතික ජීවිතයට. ඒ නිසා තමයි ලංකාවේ ඉතිහාසයේ වැඩිපුරම සිද්ධ වෙලා තියෙන්නේ ආදරණීය දේවල්ද සඳමාලි ගැටුම්ද? ගැටුම් සිද්ධ වෙලා තියෙන්නේ, යුද්ධ සිද්ධ වෙලා තියෙන්නේ, අරගල සිද්ධ වෙලා තියෙන්නේ. මිනිස්සු පීඩාව දරා ගන්න බැරුව අරගල කරලා තියෙනවා සඳමාලි. දකුණෙත් කළා, උතුරෙත් කළා. ඒවා යුද්ධ බවට පත් වුණා. මේ හැම දෙයකින්ම ගුටි කෑවේ කවුද සඳමාලි? මිනිස් වර්ගයා, ශ්‍රී ලාංකිකයා. ඒ ශ්‍රී ලාංකිකයා ඇතුලේ සිංහලයොත් ඉන්නවා, ද්‍රවිඩයොත් ඉන්නවා, මුසල්මානුවොත් ඉන්නවා සඳමාලි. බලුපැටවු පවා ඉන්නවා. සියලු සත්වයෝ ඉන්නවා. ඒකයි මම කිව්වේ සියලු සත්වයන්ට අවශ්‍ය වෙනවා සංස්කෘතික ජීවිතයක්, සිතුවිලි දාමයක්. ඒ නිසා තමයි සඳමාලි අපිට ඒ අහිමි වෙච්ච දේවල් නැවත හිමි කරගන්න යුද්ධ වෙනුවට, ගැටුම් වෙනුවට, වෛරය, ජාතිවාදය, කෙනහිලිකම් වෙනුවට මනුෂ්‍යත්වය, ප්‍රේමය, බදා ගැනීම, සිප ගැනීම, දරා ගැනීම, ඉවසීම, හැමදේම තනි වචනෙන් කියනවනම් ප්‍රේමය අවශ්‍ය වෙනවා සඳමාලි ශ්‍රී ලාංකිකයන්ට. ඒ හරහා තමයි මම විශ්වාස කරන්නේ අලුත් සංස්කෘතියක් පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන යතුර තියෙන්නේ ආදරය කියන මෙවලමේ කියලා. අපි ඒක කොහොමද ප්‍රායෝගිකව අරගෙන යන්නේ කියන කතාව මෙතනින් එහාට අපි කතා කරමු. අපේ පැයපුවත් ප්‍රකාශය සඳහා යොමු වේ යුතුයි. අවසර දෙන්න අපිට දිගටම අපි වහගෙන ඉන්න ඔබේ අදහස් යෝජනා අපිට කියන්න කතා කරන්න මැදිරියට 011 700 2676.
तारुण्य जनप्रिय लेखक निर्माण वेदी कसून महेन्द्र ही नटिकल महात्मा समगाई अद कथा मिनिस्ट्री कथा भावी अपी अद दीपावली दिन विशेषित दिन अग्निसा दीपावली उत्सव समरण बैतिमतु नेवागेम दीपावली के लिए वह अभी हमोटम सांस्कृतिक में वटपीटा वटिनाकम गण कथा करा दी सुविशेषी दवस अग्निसा अद अपी टिकक संस्कृति गण कथा करान हितु संस्कृति के लिए वह मेतम विषय पत्यान गुणा गण अभी कथा करान पुलवांग नोयकुत्पति वेलट गिहला एवागेम मे संस्कृति ඊළඟ පරම්පරාවට පවර ආදී මේ වගකීම යුතුයකම ඉටු කරන්න අපිට ඉතුරු වෙලා තියෙනවනේ යුතුයකමක් වගකීමක් ඒක කොහොමද අඩුපාඩුවක් නැතිව ඉදිරි පරම්පරාවට අපි අරගෙන යන්නේ හඳුන්වලා දෙන්නේ පරම්පරාවට දායාද කරන්නේ මේ කතාව කතා කරන්න අපි ආරාධනා කළා තාරුණ්‍ය ජනප්‍රිය ලේකක නිර්මාණවේදී කසුන් මහේන්ද්‍ර හේනතිකල මහත්මයාට ඔබේ අදහස් අපිට කියන්න 011 7626 76 ඔබට විවෘතයි සංස්කෘතික මේ වටිනාකම් ගැන කතා බහ අද කතා මිනිස්සු වෙලාව අපි වෙන් කළා. එතකොට දැන් කසුන් මහත්මයා ඔබතුමා දැන් මුල් කොටසදී පැහැදිලි කරනවා සංස්කෘතිය කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක් කියලා මේ මේ තැන්වල මේ විදිහට සඳහන් වෙනවා. අපි සංස්කෘතිය කියලා අපිට මේ වගේ දේවල් හඳුනා ගන්න පුළුවන්. හැබැයි ඔබතුමා කියන මේ කතාව ඇතුලේ මට හිතුණු දෙයක් තමයි සංස්කෘතිය කියලා අපි ගොඩක් තැන්වල කතා කරනනේ මම පුංචි කාලේ මට මතක ඇති කාලේ ඉඳලා අපි දහම් පාසලේදී කතා කරනවා. පාසලේදී කතා කරනවා සංස්කෘතිය කියලා අපිට ගොඩක් වෙලාවට අපි අපේ පර අපේ දරුවන්ට කියලා දෙන්නේ අපිට අහන්න දකින්න කියවන්න ලැබුණේ මේ ඔය සංස්කෘතික මේ වටිනාකම් තියෙන විශේෂ උත්සව. එහෙම නැත්නම් සංස්කෘතිය කියලා කිව්වහම අර තව කෙනෙකු එනකොට නැගිටලා ගරු කරන තව කෙනෙකුට මේ අර අපිට තියෙන ආගමික සංස්කෘතිය ඔය අපිට හැදිලා තියෙන අර එහෙම පරිසරයක් විතරයි. හැබැයි සංස්කෘතිය කියලා කිව්වහම අපි ආර්ථික දේශපාලන සමාජ නොයෙකුත් ආගමික නොයෙකුත් පැති ගැන කතා කරන්න පුළුවන්. එතකොට සංස්කෘතිය කියලා කියන්නේ වැඩිහිටියන්ට ගරු කරන මම කියන්නේ ඒව අතහැරලා දාලා කතා කරන්න බෑ අපිට සංස්කෘතිය ගැන. හැබැයි සංස්කෘතිය කියන වචනෙක අපි එක තැනකට කොටු වෙලා නේද අපි සංස්කෘතිය ගැන කතා කරන්නේ. ඒක ටිකක් තෝරා බේරාගෙන තියෙන සීමා අපිට සංස්කෘතිය කියලා කිව්වම ඇත්තටම අසීමාන්තිකයිනේ. දැන් ඔබතුමා වගේ කෙනෙක් අපේ රටේ අපිට මේ පේන්න අහන්න දකින්න දෙවිච සංස්කෘතිය නෙමෙයි ලෝකයේ සංස්කෘතිය ගැන හදාරලා තියෙනවා. එතකොට තව ඔබතුමාට හදාරන්න සෑහෙන්න දශක ගණනාවක රටවල් පරම්පරා ගණනාවක තව අපිට පුළුවන් හදාරන්න. එතකොට අපි සංස්කෘතිය කියලා හඳුනාගෙන තියෙන දේ හරිද කියලා එක තැනක මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක සඳමාලි වෙන්නේ මෙහෙමයි ඒක සාපේක්ෂයි. හැබැයි ඒ සාපේක්ෂ දේ අපිට පුළුවන් මේ දිග හරින්න. ඒ කියන්නේ නිර්වචනයක් ඇතුලේ අර්ථකථනයක් අලුත් තේරුමක් ඔයා කියනවා වගේ සංස්කෘතිය කියන දේ කොහොමද මේ කොටු වෙලා තියෙන්නේ. දැන් අර ඒ කොටු වීමට හේතුවම ඔයාගේ හැඳින්වීමේ තිබුණා. සිතුවිල්ලක් තැම්පත් කරලා තියෙනවා ඉතිහාසගතව ආසියාතික සමාජයේ මව්පියන්ගේ ඔළුවල. මේක මම හරිද වැරදිද කියලා ජජ්මන්ට් එකක් දෙන්න මට බෑ සඳමාලි. හැබැයි මට මේක අර්ථකථනය කරලා පෙන්නන්න පුළුවන්. ඇත්තටම සඳමාලි ඒක වෙන ආත්මාර්ථකාමීනේ. අම්මලා තාත්තලා දරුවෝ හදන්නේ තමන්ව වයසට ගියාම බලා ගන්න නම් හදන් නැතුව හිටියනම් හොඳයි නීට වඩා. ඇයි ඒ දරුවන්ට සොයන් පැවැත්මක් තියෙන්න ඕන සඳමාලි. ඒ සොයන් පැවැත්ම ඇතුලේ සාර ධර්මයක් හැටියට දෙමව්පියන්ට සැලකීම, වැඩිහිටියන්ට සැලකීම, ගුරුවරුන්ට ගරු කිරීම, මිත්‍රශීලීව හැසිරීම කියන හැම දෙම ඇතුළත්. ඔයාලට පැහැදිලිද? අපි සාර ධර්මත් වැරදි විදිහට තේරුම් අරන් තිබ්බා සඳමාලි. එහෙම තියෙනවා සංස්කෘතිය සාර ධර්ම කියන්නේ කොටස් දෙකක් සඳමාලි. සංස්කෘතිය පෝෂණය වෙන්න සාර ධර්ම අනිවාර්යෙන් අවශ්‍යයි. හරි සංස්කෘතියක් තියෙනවා නම් විතරයි සඳමාලි හොඳ සාර ධර්ම ඒකට ඇතුළත් වෙන්නේ. ඒක තමයි අපිට ඉතිහාසයේ දිහා බැලුවාම පේන්නේ ගැටුම් වැඩි, ප්‍රශ්න වැඩි, ස්ත්‍රී දූෂණ වැඩි. එතකොට කුඩා ළමා අපචාර වැඩි, සියදිවි නසා ගැනීම වැඩි. මේ ඇයි
සාරධර්ම අවුල් සඳමාලි සාරධර්ම අවුල් නම් සංස්කෘතිය ගැන කතා කරන්න දෙයක් නැහෙනේ මම ඒකයි කිව්වේ අන්‍යෝන්‍යයි සාරධර්මයි සංස්කෘතිය ඒ නිසා මේ දෙකෙන් තොරව ඒ දෙකටම පැවැත්මක් නැහැ අපි ඒකයි මම උදාහරණයක් ගෙනාවේ ආසියාතික සමාජයේ විසින් අර බ්‍රහ්මන සංකල්ප එක එක මිත්‍යා විශ්වාස එක නිර්වචන හැදුවා ඒවා අපේ රටවල් වලටත් ආව සඳමාලි දැන් අද අපි සමරමින් ඉන්න මේ දීපාවලි උත්සවය ගත්තොත් මේක අපි කියනවා ඉන්දියානුවන් දිවාලි උත්සවය කියලා මේ දිවාලිය එහෙම නැත්නම් දීපාවලිය ගත්තහම මේ දීපාවලියේ අර්ථය තමයි සඳමාලි අඳුර නසා ආලෝකය උදා කර ගැනීම එහෙම නැත්නම් අවිද්‍යාව එහෙම නැත්නම් අඥානය වෙනුවට විද්‍යාව ඥානය සොයා ගැනීම තමයි මේ හින්දුන් විසින් දීපාවලිය සමරන ඇත්ත හේතුව දැන් අපි අපේ රටට ආවම අපි දකිනවා මේ දීපාවලි උත්සවය සහ මේ හින්දුන්ගේ සංස්කෘතිය ගත්තම සඳමාලි හරි පිරිසිදුයි එයාලා නියෝජනය කරන්නේත් මේ දීපාවලිය ඇතුළේ මිනිස්සුන්ට ලැබිය යුත්තේ ආලෝකවත් පිවිතුරු ජීවිතයක් නිකමට යාපනයේ දෙමළ ගේකට ගිහිල්ලා බලන්න සඳමාලි පොහොසත් ගෙවලුත් තියෙනවා ඉහළ කුලවල අතිශය දුප්පත් ගෙවලුත් තියෙනවා පහළ කුලවල සඳමාලි මම ලංකාවේ කැමැතිම නගරය යාපනය මොකද යාපනයට තියෙනවා යාපනයට අනන්‍ය සංස්කෘතියක් මම ඒකයි ඔයාලට කිව්වේ ඔයා යාපනයේ කම්කරුවෙක්ගේ ගේකට ගියත් විශාල මුදලක් තියෙන ධනපති කුවේර ඉහළ කුලයේ වෙළඳ ව්‍යාපාරිකයෙක්ගේ ගේකට ගියත් සඳමාලි එන පිරිසිදුයි නේද හරි පිළිවෙලයි හරි සුවඳයි සංස්කෘතිකයි සඳමාලි එතකොට මේ සංස්කෘතිය හැදෙන්නේ මොකක් හරහාද මිනිස්සුන්ගේ සිතුවිලි වල ක්‍රියාකාරීත්වය හරහා මං හිතනවා අපිට ජාති ආගම් ભેදයකින් තොරව හැමෝටම දීපාවාලිය සමරන්න නම් හැමදාම ඩේලි දිවාලී වෙන්න නම් මිනිසුන්ට අවශ්‍යයි සිතුවිලි ක්‍රියාකාරීත්වය ඒකට අරවා කිව්වා වගේ සාරධර්ම බලපෑම අනිවාර්යයි හැබැයි සාරධර්ම හැදෙන්න හරි සංස්කෘතික ජීවිතයක් අනිවාර්යයි අපි කොහොමද මේක කරන්නේ අපි වැඩිහිටි පරම්පරාව විදිහට අපේ වගකීම් ඉටු කරන ගමන් ඊළඟ පරම්පරාවට සංස්කෘතිකමය වටිනාකම් දායාද කරන්නේ පවරා දෙන්නේ කොහොමද අපි මෙතනින් එහා කරන විදිය ප්‍රායෝගික කතාව කතා කරමු අපිට අවසර දෙන්න තවත් විරාමයකට යන්න සංස්කෘතිකමය වටිනාකම් සංස්කෘතියේ වටිනාකම් අනාගත පරම්පරාවට පවරා දෙන්නේ කොහොමද එහි වටිනාකම මොන වගේද අද දීපාවලි දිනේ කතාබහ කතා මිනිස්සු වෙනුවෙන් අපි මේ හා සම්බන්ධව කතා කරන්න වෙලාව වෙන් කළා අපි ආරාධනා කළ අතාරුණේ ජනප්‍රිය ලේකක නිර්මාණවේදී කසුන් මහේන්ද්‍ර හේනතිගල මහත්මයාට ඔබට පුළුවන් ඔබේ අදහස් යෝජනා තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න මැදිරියට 011 700 2676 අපි කසුන් මහත්මයා දැන් මේ සංස්කෘතිකමය වටිනාකම් සංස්කෘතිය කියන එකේ වටිනාකම සංස්කෘතික වටිනාකම අනාගත පරම්පරාවට දායාද නොකළොත් පවරා නොදුන්නොත් මොනව වෙයිද? ඇත්තටම මේක තමයි අපිට තියෙන ඇත්ත ගැටලුව සඳමාලි. ඒක මම හිතනවා මිනිස්සු හදාගත්ත ගැටලුවක් තියෙනවනේ. මේ ගොඩක් ගැටලු බොරු ගැටලු. ඇත්ත ගැටලුව තමයි ඔයා අහපු ඒ ප්‍රශ්නය. අපි මේක නූතනත්වයට එහෙම නැත්නම් අපේ අනාගත මතුපරපුරට දායාද නොකළොත් මොනවද වෙන්නේ අපිට ඉතිහාසයේ විසින් දායාද කරලා තිබුණත් අර මම කියපු අකටයුතුකම් නිසා ඒක දායාද උනේ අඩු වැඩි මට්ටමින්නේ හරි හැටි ඒක උනේ නැහැ ඒ නිසා අනාගතයට ඒක ගෙනියන්න නම් සඳමාලි මං හිතනවා මතු පරම්පරාවේ අද උපදින දරුවෙක්ට අනාගතයේ හොඳ සංස්කෘතික වටපිටාවක් උරුම කරගන්න නම් ඒ දරුවාගේ නමේ ඉඳන් බලපානවා සඳමාලි. දැන් උදාහරණයක් තමයි මම සහ මගේ බිරිඳ නාම ව්‍යාපාරයක් කරගෙන යනවානේ නමෝ නාම කියලා ලංකාවේ සුප්‍රකට. එතකොට දැන් නමෝ නාම සේවාව ලබා ගන්න දහස් සංඛ්‍යාත මව්පියවරු අප සොයා එනවා. එතකොට ඒ අපට අපකරා එන නමෝ නාම කරා එන බහුතර දෙමව්පියන්ගේ සඳමාලි කැමැත්ත මොකද්ද තමන්ගේ දරුවට දාන නම සම්බන්ධයෙන් හරිම ලොවෙත් නැති මේ අපිට අපේ සංස්කෘතියට පට නොගැලපෙන ආසාවල් අදහස් තමයි ඒ දෙමව්පියන්ගේ ඔළු තුල තැම්පත් වෙලා තියෙන්නේ උදාහරණයක් ගන්න සඳමාලි ඕනෑම රටක තියෙනවා මහා සංස්කෘතියක් අපි ශ්‍රී ලංකාව ගත්තොත් අපිට තියෙනවා ශ්‍රී ලාංකේය සංස්කෘතියක් ඒ ශ්‍රී ලාංකේය මහ සංස්කෘතිය හැදෙන්න බලපානවා සඳමාලි කුඩා කුඩා සංස්කෘතීන් ගණනාවක්
සිංහල සංස්කෘතිය, දමිළ සංස්කෘතිය, මුසල්මානු සංස්කෘතිය, බර්ගර් සංස්කෘතිය සියලු සකල සංස්කෘතීන් වල එකතුව තමයි සඳමාලි ජාතික සංස්කෘතිය වෙන්නේ. මේකට අපි කියනවා ජාතික අනන්‍යතාවය කියලා. දේශ ප්‍රේමය හැදෙන්නේ එහෙම. නැතුව එක් ජාතියකින් නෙමෙයි දේශ ප්‍රේමය හැදෙන්නේ සඳමාලි. සමස්ත ජාතික එකමුතු වෙන තමයි දේශ ප්‍රේමය ඒ සහජීවන ආදරය ඇති වෙන්නේ. ඒ නිසා අර බහුතර දෙමව්පියන්ගේ ඔළුවල තැම්පත් වෙලා තියෙන සඳමාලි ඉල්ලන්නේ නිකන් හරියට අපි කිව්වොත් ක්ලෑරා, මේලා, නානා, ආ වගේ නම් තමයි ඉල්ලන්නේ. ඇයි ඒ? යාලා විශ්වාස කරනවා අපේ ජාතික අනන්‍යතාවයට වඩා අපේ සංස්කෘතියට වඩා ලෝකයට ගියාම එයාලගේ එකක් අවශ්‍යයි කියලා. අනේ එහෙම අවශ්‍ය නැහැ සඳමාලි. අපි ගන්නකො ඉන්දියාව උදාහරණයක්. ඉන්දියාවේ බලන්න ආලියා බාත් කියන සුප්‍රකට නිලිය, මහේෂ් බාත්ගේ දියණිය. එතකොට ආලියා බාත් අපි දන්නවා රන්බීර් කපූර් ඇයගේ ස්වාමි පුරුෂයා. මේ පතාක යෝධයෝ ආසියානු සිනමාව ඇතුලේ පරම්පරාගත යෝධයෝ. මේ ආලියා බාත්ගේ ඉන්නවනේ චූටි දියණියක්, ඇගේ නම මොකද්ද සඳමාලි? රාහා. ආලියාට තිබ්බනේ දාන්න පට්ට ඉංග්‍රීසි නමක්, ක්ලෑරා, ඇනා. මම කියන්නේ මේ ඉංග්‍රීසි නම් වැරදි කියන එක නෙමෙයි, පැහැදිලි නේද? සංස්කෘතික අනන්‍යතාවය තියෙන නමක් වෙන්න ඕනේ සඳමාලි. ආලියා බාත්ට කොහෙන්ද ආවේ දැනුම? මම දාන්නේ මගේ දරුවට රාහා. ලස්සනයි සඳමාලි, සංස්කෘත භාෂාවෙන් බිඳියා හරි මාර්ගය, නිවැරදි මග කියන අර්ථය තමයි රාහා කියන එකේ තියෙන්නේ. එතකොට ඒ නම සංස්කෘතික නමක්. ආලියා බාත් කොච්චර පොෂ් වුණත්, කොච්චර කෑල්ල වුණත් සඳමාලි තෝරගත්තේ යුරෝපීය නමක් නෙමෙයි තමන් කුසෙන් වදන දරුවට. ඒ දියණියට දැම්මේ රාහා කියලා. අනේ ඇයි අපේ සිංහල දෙමව්පියන් බහුතරයක් ලොවෙත් නැති මේ අපිව යටත් කරන් හිටපු ජාතීන්ගේ නම්ගම් හොයන්නේ? ආලියට අවුලක් නැහැනේ සඳමාලි. විපාෂා බාසු කියන ජනප්‍රිය සරාගී නිලිය තමන්ගේ දුවට දැම්මේ මොකද දන්නවද නම? දේවි. පට්ට පරණ නමක්නේ දේවි. අපි දන්නවනේ සකුන්තලා දේවි, අනුලා දේවි, ලීලාවති දේවි, ඉන්නවනේ දේවියෝ ගොඩාක්. හැබැයි ඇය දැම්මේ කුයින් කියන අර්ථය සඳමාලි. රැජින, දේවිය, මේ ඔටුන්න හිමි කෙනා කියන අර්ථය තමන්ගේ දිනියට දැම්මේ. ඔවුන් තෝරා ගන්නවා තමන්ගේ දරුවන්ට නම් දානකොට මොකක්ද? ජාතියේ අනන්‍යතාවය. ජාතික අනන්‍යතාවය හැදෙන්නේ සංස්කෘතිය තුලින් කියලා ඔවුන් දන්නවා. අපේ දෙමව්පියෝ බහුතරයකට ඔළුවල තැම්පත් කරලා තියෙනවා අර මම කිව්වේ බොරු ගැටලු පාස්පෝර්ට් එකේ, එහෙම නැත්නම් ඉංග්‍රීසි පාසලේ නාමලේඛනයේ නම දිග වැඩි වෙයි කියලා. එහෙම ගැටලුවක් නැහැ සඳමාලි. එහෙම ගැටලුවක් නැහැ. එහෙම ඒ තියෙන්නේ අපේ ඔළුව මවාගත්ත ගැටලුවක්. එතකොට අපි කරා එනවා සමහර දෙමව්පියෝ ඒ තාත්තා දෙමළ, අම්මා සිංහල. එහෙම නැත්නම් තාත්තා ඉන්දියානුවෙක්, අම්මා ලාංකිකයෙක්. ඔවුන්ට ඕනේ මේ හීරඩිගලටයි මාධවීටයි කියලා නම් දාගන්න. ඔවුන් ආවම ඔවුන්ගේ මම ලස්සන දෙයක් දකින්න සඳමාලි. හයිබ්‍රිඩ් දරුවෝනේ. මගේ නිර්වචනයෙන් කියනවා නම් හයිබ්‍රිඩ් දරුවෝ. තාත්තා මේ ඉන්දියානුවෙක්, අම්මා ලාංකිකයෙක්, සිංහල කාන්තාවක්. ඔවුන් ඉල්ලනවනේ පොඩි සාහිත්‍යමය නමක් දෙන්න කසුන්. පොඩි අපේ කෑල්ලකුත් තියෙන, භාරතීය කෑල්ලකුත් තියෙන එකක් දෙන්න. හරි ශෝක්නේ ආස හිතෙනවා. ඕඩසියක් ආවොත් 99ක්ම ඉල්ලන්නේ ඇනා, බුචා, හචා, බචා වගේ නම්. හැබැයි ඉඳලා හිටලා හම් වෙනවා ජාතික අනන්‍යතාවය ගැන අදහසක් තියෙන මව්පියවරු. මම මේ කියන්නේ ඉතා වැදගත් කාරණාවක්. නමෙන් තමයි ළමෙක්ගේ මතු අනාගතයේ සීයා කෙනෙක්, ආච්චි කෙනෙක් වෙන කෙනෙක්ගේ අද වර්තමානයේ හැදෙන්නේ සඳමාලි. ඒ නිසා සංස්කෘතික වටපිටාවක් හදාගන්න යන ගමනේදී මුලින්ම වැදගත් වෙන්නේ පරම්පරාවෙන් පරම්පරාවට මේක පවරද්දි තමන්ගේ මොකද්ද නම. නමේ ඉඳන් මේක වැදගත්. ඊට පස්සේ අලුත් තැනකට මේක වර්ධනය වෙනවා. ඒ මිනිස් ජීවියා කොහොමද ජීවත් වෙන වටපිටාවේ? මිනිස්සුන්ට මම විශ්වාස කරනවා සඳමාලි ස්වභාවිකවම ආට් ඇඟේ තියෙන. ආට් කියන්නේ චිත්‍ර අඳින එක හැම නෙමෙයි. ආට් කියන්නේ චිත්‍ර සංගීතය, නර්තනය, මූර්ති කලාව, සිතුවිලි, කවි, මේ සකල අංග, මේ ඔක්කොම මේ එකතුව. එතකොට මේ එකතුව තුළ තමයි තියෙන්නේ මිනිස් ජීවිතයක් හැදෙන අර කුඩා කුඩා අංග ටික.
ඒනිසා මං හිතනවා පරම්පරාවෙන් පරම්පරාවට සංස්කෘතික වටිනාකම් පවරා දෙන කොට සඳමාලි අපේ ඉතිහාසය අපිට අමතක කරන්න බෑ අපේ රටේ තියෙනවා පට්ට ලස්සන සිංහල සාහිත්‍ය ඉතිහාසයක් එහෙම ඉතිහාසයක් ලොවෙත් නෑ සඳමාලි ලොවෙත් නෑ ෂේක්ස්පියර්ටත් නෑ අපිට තියෙනවා පට්ට ඉතිහාසගත වටිනාකම් තියෙන සාහිත්‍යයක් හරි ලස්සනයි බලන්න ලෝකේ ඉන්න නිවිච්චම ජාතිය කවුද සනමාලි හාමුදුරුවරුනේ හාමුදුරුවරු තරම් ලස්සනට සෙක්ස් ලියපු කවුරුත් නැහැ සනමාලි ලෝකේ ලාංකික හිමිවරු ඇරෙන්න ලෝකේ නිවිච්චම මේ බුදුන්ගේ මග යන සංයම ශීලීම ඒ හරිම නිවිච්ච අත්වලින් තමයි හිත්වලින් තමයි සඳමාලි සිසි වන වන ඉඟ සුඟ ගත හැකි මිටින අම්මට සිරි පට්ට වනචර එකක් මේ කියන්නේ නිසි පුළු ලුකුල රිය සකයුරු තිසර තන තිසර කන එහෙම නෙමෙයි තිසර තන මේ ලියන්නේ තොටගමිය ශ්‍රී රාහුල හාමුදුරුවෝ මේක ලිව්වේ මේ මේ සේමසේ පොරක් නෙමෙයි බලන්න ලස්සන සෙක්ස් කියපු සිංහල භාෂාවෙන් සුන්දරත්වයේ සඳමාලි එතකොට අද යුරෝපෙට ගිහිල්ලා තමන්ගේ දරුවෙක්ට ලොවෙත් නැති මේ එනා කැරණිනා වගේ නම් පටබඳින්න ආසයට ඇයි අමතක වෙන්නේ අපේ තියෙන සංදේශ කාව්‍ය ඉතිහාසය මේව මිනිස්සු ගෑනු දන්නේ නැහැ සඳමාලි කවුරුත් කියලා නැහැ මම මේකයි කියන්නේ මෙහෙම පැත්තක් තියෙනවා මේක හොයාගන්න ඕනේ මේක වටහා ගන්න ඕනේ මේක අවබෝධ කරගන්න ඕනේ එතකොට ජීවිතේ හරි ලස්සනයි ජීවිතේ හරි සුන්දරයි අපේ ඉතිහාසයෙන් ආපු ඒ කවි ඒ වටපිටාව ඒ ලේඛනය ඒ සම්පූර්ණ සියල්ල අපි සතු මොනවද ජාතික වස්තුව මුදල් වලට වඩා ලොකුයි නිදන් වලට වඩා ලොකුයි ඒ නිදානේ සාහිත්‍ය නිදානය මේක පාදගත්තු සඳමාලි මතුවනාගත પરම්පරාවට සංස්කෘතිය පවරා දෙන තැන අමාරු නෑ එතකොට මම ඔන්න කිව්වා නමෙන් එක හැදෙන්න ඕනේ ඒ වගේම දරුවන්ට පවරා දෙන සාහිත්‍ය වටිනාකම් වලින් හැදෙන්න ඕනේ අපේ නූතනයේ මන් දකින්න වඩාත්ම ගැටලුව තමයි සඳමාලි දැන් මගේ බිරිඳ ගර්භණී සමයේ අද මේ 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 කාලය පසු වෙන්නේ අපේ ජීවිතයේ වසන්ත සමය කියලා මම විශ්වාස කරනවා. ඒතකොට මාධවීටත් මම හැම වෙලේම මේ කියන්නේ මේ දරුවෝ ලොකු මහත් වෙනකොට මේ වර්තමාන සමාජයේ සඳමාලි බලන්න ගොඩක් ළමයි හරි හරියට ඉංග්‍රීසි භාෂාව ලස්සනට කතා කරනවා. පොඩි ළමයි එක්ක එකතු වෙනකොට අපිට ඒක අහු වෙනවා. ඔවුන් සිංහල පාවිච්චි කරන්නේ හරි අඩුවෙන්. ලෝකේ ලස්සනම භාෂා සඳමාලි වඳ වෙලා ගියා. කවුරු හරි හිතන් ඉන්නවනම් ඉංග්‍රීසි දන්නවා පට්ට කියලා ඒක පට්ට නෙමෙයි ඒක තව එක ස්කිල් එකක් විතරයි ලෝකයට ඒක මාර නෑ මාර භාෂාවන් සඳමාලි වඳ වෙලා ගියා මේ මිනිස්සුන්ගේ සංස්කෘතික තේරුම් ගැනීම අවුල නිසා ලෝකේ ලස්සන භාෂාව මොකද සඳමාලි උපනිෂද් භාෂා මේ ಭಾರತೀಯ භාෂාවක් උපනිෂද් උපනිෂද් භාෂාවේ අනුභාෂයෙන් තමයි ඒ ආභාෂයෙන් තමයි පිරිත් හැදිලා තියෙන්නේ පිරිත් ඇහෙද්දි සඳමාලි නිින්ද යනවනේ පිරිත් සනීපයි කනට පිරිත් අනුසාරයෙන් තමයි ඉන්දියානු රාග පවා බිහි වෙලා තියෙනවා හොඳේ මේ ලෝක අප් එකට මියුසික් ඩිරෙක්ටර්ස්ලා උස්සලා තියෙනවා බඩු හොරකම් කරලා තියෙනවා පිරිත් නදින් ඒ ටෝන් එකෙන් ඒ රිදම් එකෙන් ඒ අනුප්‍රාසය එතකොට මේ ඔක්කොම තියෙන්නේ මොකක් ඇතුලේද බස්වහරක් ඇතුලේ භාෂාවක් ඇතුලේ එතකොට මේ භාෂාව දිනා ගන්න යන ගමනේදී සඳමාලි හරි ලස්සනට අපිට අවශ්‍ය වෙනවා මිනිසුන්ගේ ගෑනුන්ගේ දරුවන්ගේ ජීවිතවලට තමන් හිතන විදිය. මම කිව්වේ වර්තමානයේ පොඩි ළමයි ගොඩක් ඉංග්‍රීසි කතා කරනවා හරි හරියට. සිංහල දන්නේ නැහැ. දැන් අපි ඥාතිගේකට ගියාම මාධවි දන්නවා මම ওই වැඩේ කරනවා කියලා. ආ මම කරනවා. කතා බහ කරද්දී මම අහනවා මොනව හරි සිංහලෙන්. අර ළමයි උඩබිම බලනවා. ඒකම ට්‍රාන්ස්ලේට් කරලා ඉංග්‍රීසියෙන් හෙවම එයා දන්නවා. සහ අනිත් ගැටලුව මොකද සඳමාලි මතු අනාගතයේදී අපි අපේ ලාංකේය සංස්කෘතියක්නේ හදාගන්න අවශ්‍ය මොකද අපේ රට ශ්‍රී ලංකාවනේ අපේ රටට අවශ්‍ය අපේ රටේ ජාතික අනන්‍යතාවී සංස්කෘතියක් ඒක ජාතිවාදී වෙලා බෑ මෙච්චර කාලයක් උනේ ඒක ඒක සිංහල දෙමළ මුස්ලිම් හැමෝගෙම එකතුවක් අපේ සියලු ජාතීන්ගේ එකතුවක් වර්තමානයේ තියෙන ලොකුම ගැටලුව මන් දකින්නේ සඳමාලි අනාගතය ගැන බය හිතෙන්නේ දරුවෝ හිතන්න පුරුදු වෙලා තියෙන්නේ සඳමාලි දෙමව්පියෝනේ ළමයින්ට මුලින්ම හිතන්න පුරුදු කරන්නේ ඊට පස්සේ ගුරුවරු දෙමව්පියෝ පුරුදු කරලා තියෙන සඳමාලි ළමයින්ට ඉංග්‍රීසියෙන් හිතන්න මේ මධ්‍යම පාන්තික කුලී ගෙවල් වල ඉන්න එදිනෙදා
කුලී වැඩ කරමින් ජීවත් වෙන ඉතාම දුක්ඛදායීව තමන්ගේ දරුවෝ උස්මහත් කරන අනේ පව් අවංක මව්පියවරු හරිය අසයි ආය ආය වෙන කොල්ලා කිල්ල ඉංග්‍රීසියෙන් කතා කරන ඉංග්‍රීසියෙන් කතා කරන එක පට්ට මං කිව්වේ ඒක එක ස්කිල් එකක් විතරයි අවුල මොකද සදමාලි එයා හිතන්නේ ඉංග්‍රීසියෙන් සම්බෝලයි බතුයි කමින් ගෙදර තිබ්බ අන්තිම පොල් ගෙඩියක් ගාලා අම්මා හදලා දෙන සම්බෝලයි බතුයි කමින් දෙක වසරේ විතර කොල්ලා කෙල්ල ඉංග්‍රීසි කතා කරනවා නියමෙට හොඳයි තමයි අවුල මොකද්ද අනේ දරුවා හිතන්නේ ඉංග්‍රීසියෙන් සදමාලි ජාති ගණන්නතාවයක් හැදෙයිද හැදෙන්නේ නෑනේ ඒ දරුවට හැමුණාම එයාගේ දරුවට වෙන්නෙත් ඒක ඒ නිසා තමයි දන්නේ නැත්තේ මං අර කියපු කාරණාවක් අපේ සිංහල සාහිත්‍යයක් තියෙනවා ලස්සන වටපිටාවක් තියෙනවා අපි මෙහෙම තැනකින් ආවේ ඒ නිසා මං හිතනවා දරුවන්ට අපි පුරුදු කරන්න ඕනේ ඉංග්‍රීසි භාෂාවක් විදිහට ඉගෙන ගන්න එක මරු සංස්කෘතික උරුමයක් අපිට තියෙනවා සදමාලි ඒක නැති වුණොත් මං හිතනවා ලස්සනම ලෝක භාෂාවක් වන සිංහල භාෂාවත් ලස්සනම අනන්‍යතාවයක් වන ශ්‍රී ලාංකේය අනන්‍යතාවයක් ඉස්සර පැරන්නෝ කිව්වනේ මොකද්ද සිංහලය හරි ලස්සනට ආගන්තුක සත්කාරවලට බරයි කියලා ඔක විමලරත්න කුමාරගම කියන මානුෂීය කවියා ලියනවා සදමාලි හේරත්හාමි කියලා පද්ද පන්තියකින් හරි ලස්සනට මිනිසුන්ගේ සිංහලයාගේ මනුස්සකම ඒ වගේම ජයපාලන්ලා ලියනවා උතුරේ ඉඳන් දෙමළ මිනිහාගේ තියෙන මනුස්සකම හරි ලස්සනයි මේ ඔක්කොගෙන් එකතු වෙන්නේ මොකද්ද ඒ වගේ මේ මුහුමාන් වගේ මුස්ලිම් මුසල්මානෝ ලියනවා යාපනයේ පුස්තකාලේ ගිනි තිබ්බ වෙලාවේ සිංහලයේ මොකද්ද මුහුමාන් මුස්ලිම් මිනිස්සෙක් මුහුමාන් ලියන්නේ දෙමළෙන් මුහුමාන් ලියනවා බුදුන් ඝාතනය කරපු දවස කියලායි යාපනයේ පුස්තකාලේ ගිනි තිබ්බ දවස බුදුන් ඝාතනය කරපු දවස මුහුමාන් මුස්ලිම් මුසල්මානුවෙක් ඔහු ලියන්නේ දෙමළෙන් කවුරු කරපු වැරද්දක් ගැනද කිව්වේ සිංහලයේ කරපු වැරද්දක් ගැන කිව්වේ එතකොට මේ ඔක්කොම වැරදි නිවැරදි කරගෙන සිංහල දෙමළ මුස්ලිම් හැමෝම එකතු වෙලා ලාංකේය විදිහට හිතුවානම් ඉංග්‍රීසි එක භාෂාවක් කියලා ඉගෙනගෙන ඒ වර්ධනය කරගත්තා නම් ඒ දක්ෂතාවය අපේ අනන්‍යතාවයේ මීට වඩා පුළුල් වෙනවා සඳමාලි යුරෝපීයයන්ටවත් මේ ලෝකෙ වෙන කාටවත් නැති පට්ට අනන්‍යතාවයක් සංස්කෘතියක් අපිට තියෙනවා ශ්‍රී ලාංකිකයෝ හැටියට මං ඉදින් කැමති ඒක අපි අද ඉඳන්වත් මතු අනාගතයට උරුම කරනවාට අපි විරාමයකට ආයතෝයි සංස්කෘතියේ වටිනාකම් අනාගත පරපුරට පැවරීමේ වැදගත්කම පවරා දෙන්නේ කොහොමද කියන කතාබහට අපි අද ආරාධනා කළා තරුණයේ ජනප්‍රිය ලේඛක නිර්මාණවේදී කසුන් මහේන්ද්‍ර හේනතිගල මහත්මයාට අපි විරාමයකට යමු තව බොහෝ දේ අපි කතා කළ යුතුයි තරුණයේ ජනප්‍රිය ලේඛක නිර්මාණවේදී කසුන් මහේන්ද්‍ර හේනතිගල මහත්මයා සමග අද කතා මිනිස්ත්‍රි කතාබහ අද දීපවාලි දිනේදී සුවිශේෂී දවසක සංස්කෘතියේ වටිනාකම අනාගත પરම්පරාවට දායාද කරන්නේ කොහොමද දායාද කිරීමේ වැදගත්කම වටිනාකම මොකක්ද කියන කතාව අපි බොහෝ දේ කතා කළා අපේ අවසාන මිනිත්තු කිහිපය මේ ඉතින් අපි දැන් මේ සංස්කෘතික මේ වටිනාකම අනාගත પરම්පරාවට පැවරීමේ වැදගත්කම කියලා කිව්වහම ඒ පැවරීමේ වගකීම ගෙදරින් ගත්තාම දෙමාපියන්ට එතනින් එහාට පෙරපාසල පාසල ඊට පස්සේ ඒ කොහොම ගත්තත් අනිත් එක තමයි අසල්වාසියාට පවා වගකීමක් යුතුයකමක් ඉතුරු වෙලා තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට කසුන් මහත්මයා දැන් මේ සමාජය ගත්තාම තමන්ගේ දරුවා හොඳම දරුවා කරන්න මේ ලෝකේ වෙහෙසෙන දෙමාපියෝ තමයි අපි දකින්නේ. ඒක වරදක් නෙමෙයි. මේ ලෝකේ තියෙන හොඳම සෙල්ලම් බඩු, හොඳම පොත්පත්, හොඳම පරිසරයක්, හොඳම පාසලක් දරුවට හොයන්න සෑහෙන්න තමගේ ජීවිතේම උනත් කැප කරන්න පුළුවන් දෙමාපියෝ අපිට මුණ ගැහෙන්නේ. එතකොට අපිත් එහෙමයි. හැබැයි සංස්කෘතික මේ වටිනාකම් යහගුණදම් කලාව සාහිත්‍යයෙන් පිරිපුන් දෙයක් අවබෝධ කරගන්න පුළුවන් මොලයක් බුද්ධියක් ජීවිතාවබෝධයක් දෙන්න ඕනි කියන කතාව දෙමාපිය ගොඩක් අලුත් પરම්පරාව අලුත් දෙමාපිය પરම්පරාව ඈතකින් තියලා තමයි දරුවෝ හදන්නේ කියලා මට දැනිලා පෙනිලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි කොහොමද මේ වැඩේ කරන්න ඕනේ? සංස්කෘතික මේ වටිනාකම අනාගත પરම්පරාවට දායාද කරනවා වගේම ඔය පහුගිය කාලේ අපි දැක්කනේ අවුරුදු 14න් 15න් සිය දිවි නසා ගන්න හිතෙන දරුවෝ අපිට මුණ ගැහෙනවා. එතකොට මද්රාවි වලට අතිශය ඇබ්බැහි වෙලා තමගේ ජීවිතේ අවුරුදු 15න් 16න් නිමා කරන දරුවෝ අපි දකිනවා. එතකොට දෙමාපිය પરම්පරාව එක පැත්තක දුක් විඳිනවා අපි දන්නවා නීතිඥවරුන්ගේ වෛද්‍යවරුන්ගේ එහෙම උගත් බුද්ධිමත් යයි සලකන දෙමාපියන්ගේ පවදරුවෝ අතිශය දෙමාපියන්ගෙන් ඈත් වෙලා අම්මා තාත්තගේ ඉඳන් දරුවා දක්වා තියෙන සහසම්බන්ධයට තමයි වැඩිම හානිය වෙන්නේ සදමාලි ඩැමේජ් වෙන්නේ අම්මා තාත්තට දෙයක් සම්ප්‍රේෂණය කරන්න sannivedanaya කරන්න දරුවෙක්ට බෑ දුරයි ඕනෑම භාෂාවක්
අනිකාට සම්නිවේදනය කිරීමෙන්නේ භාෂා අනන්‍යතාවය අනිකාට සම්ප්‍රේෂණය වෙන්නේ අම්මා තාත්තට කියන්න බෑ ප්‍රශ්නයක් වුණාම මොන භාෂාවෙන් කියන්නද සඳමාලි දරුවට ඉංග්‍රීසි පුළුවන් හොඳට මොකද අම්මා තාත්තා උගන්ලා තියෙන ජාත්‍යන්තර පාසලකට යවලා හැබැයි දරුවගේ භාෂාව අම්මා තාත්තට බෑ එකම හැංගීම දැනෙන විදිහ කියා ගන්න බෑ දරුව පීඩාවෙන් ඉන්නව දරුවන්ට අතවර සිද්ධ වෙනව සමාජයේදී ඔය කාලේට ප්‍රේම සම්බන්ධතා හට ගන්න පුළුවන් වෙරළු මල් ලිහෙන කාලේ පැණි දොඩම් පැහෙන කාලේ ආ එතකොට ඒ කාලේදී එනවා එක එක ගැටලු ඒවා දෙමව්පියන්ට කියනවා දරුවෝ ආ එතකොට ඒ කියන්න බැරි වීම නිසා ඒවා පීඩාවක් විදිහට සඳමාලි දිනපතා ගබඩා වෙනවා චිත්ත අභ්‍යන්තරේ මේ සිතුවිලි අභ්‍යන්තරේ අතුලාන්තේ තැම්පත් වෙනවා ගොඩක් දරුවන්ට සඳමාලි දැන් මමත් ඉන්නවනේ ගුරුවරයෙක් කැඩියට සේවය කරනවනේ මම ඉතිහාසය උගන්වනවනේ එතකොට එහෙම කියන් නුවා කාලයක් තිස්සේ දැන් නැවත පටන් ගැනීමේ අදහසක් තියෙනවා මේ එන යෝජනාත් එක්ක එතකොට මේ ඒ વિષය උගන්වද්දි මට සෑහෙන හම්බෙනවා මේ ඉස්කෝලවල කොල්ලෝ කෙල්ලෝ තරුණ පරම්පරාව එතකොට මට මාව පේනවා සමහර අයව දැක්කම හරි ෂොක් ඒ ළමයින්ගේ තියෙන බහුතර ගැටලුව තමයි සඳමාලි බහුතරයක් ඉන්නේ පට්ට ස්ට්‍රෙස් එකේ පට්ට පීඩාවේ ඉන්නේ ගොඩක් අය තැවෙනවා ડિප්‍රෙෂන් ගොඩක් අයට පට්ට ડિප්‍රෙෂන් කෙල්ලෙක්ට ડિප්‍රෙෂන් හැදුනම ඒ කෙල්ල ඒක නැති කරගන්න හොයාගන්න හදනවා කොල්ලෙක්ව මේ ඇත්ත ලව් එහෙම නෙමෙයි ඇත්ත ලව් ෆීල් එක ඒක නෙමෙයි කියලා ඔයත් දන්නව ඇති කියලා මම හිතනවා මොකද ඒක දැනගෙන නැත්තම් ඔයාට අද මවක් වෙන්න බෑ ඔයා දන්නවා ඒක ඒ නිසා අද ඉන්න දරුවෝ බහුතරයකට Tamanට දැනෙන ડિප්‍රෙෂන් ගතිය ඒක ડોක්ටර් කෙනෙක්ට කියන්න පුළුවන් බෙහෙතක් දෙන්න පුළුවන් හිතෘදීන් වලට බෙහෙත් නෑ සඳමාලි විද්‍යාවෙන් හොයාගෙන ඇගේ පතේ අමාරු වලටයි කායික වේදනා වලටයි තියෙනවා මෙඩිසින්ස් තියෙනවා ඒවත් තියෙන හොයාගෙන හිතේ අමාරු වලට බෙහෙත් නෑ සඳමාලි ඔළුවේ අමාරු වලටත් බෙහෙත් තියෙනවා හිතේ අමාරු වලට නෑ ඒ බෙහෙත තියෙන්නේ සංස්කෘතිය ඇතුලේ ඒ බෙහෙත තියෙන්නේ සංස්කෘතික අනන්‍යතාවයක් ඇතුලේ දෙමව්පියෝයි දරුවෝයි අතරේ සම්බන්ධතාවය ලං වෙන්න නම් සංස්කෘතික භාෂාවක් තියෙන්න එපේ සඳමාලි. ඒ නිසා තමයි මම හිතනවා මේ හැම ගැටලුවටම ඇත්ත හේතුව ඉන්නේ කාරණාව. අනිත් කාරණේ තමයි බලන්න දැන් අද දීපාවලි දවසේදී මම කලිනුත් කිව්වා අඳුර නසා ආලෝකයේ උදාව සමරන්නයි මේක ලෝකවාසී දමිළ ප්‍රජාව ඇතුළු සියල්ලෝම සමරන්නේ මේ දීපාවලි උත්සවය. එතකොට බලන්න සාහිත්‍යය හරි ලස්සනට මේක හදලා තියෙනවා ඉතිහාසයේ ඉඳන් විෂ්ණු දෙවියන් විසින් අසුරයන් පරාජය කිරීම මූලික කරන් තමයි මේ දීපවාලිය සැමරෙන්නේ. ඒ අසුරයෙක්ගේ අවසාන ඉල්ලීම හැටියට කියනවා මේක ආලෝකවත් කරන්න කියලා. හරි ලස්සනයි. එතකොට විෂ්ණු ඇවිල්ලා මේක අපිට කිව්වද? මේ අහපම් මචං මේ අසුරයෙක් මෙහෙම කිව්වා මේ බලා ලයිට් පත්තු කරන්න ඕනේ පහම් පත්තු කරන්න ඕනේ ඈ. නෑනේ. මේක අපිට කිව්වේ කවුද? දමිළ සාහිත්‍ය කරුවා කිව්වේ විෂ්ණු මෙසේ කීවා කියලා විෂ්ණු කිව්වේ නෑ කිව්වේ දමිළ සාහිත්‍ය කරුවා දමිළ අනන්‍යතාවයයි සංස්කෘතිය ඔවුන් කිව්වා අසුරයාගේ ඉල්ලීම ඉටු කරන්න මේ යුද්ධය දිනපු විෂ්ණු හරි ලස්සනයිනේ ප්‍රතිවාදියාගේ ඉල්ලීම තිෂ්ඨ කරනවා සඳමාලි ප්‍රතිවාදියාගේ බෙල්ල කපලා කිරිපත් කාලා සමරන්නේ හන්දියක් හන්දියක් ගානේ ඒ අපි ඒකයි අපිට වැරදුනේ ප්‍රතිවාදියාට පවා ගෞරව කළා එලාර රජුරවන්ට කළා වගේ ගෞරව කළා මොකක් කරලාද ඔහුගේ ඉල්ලීම ඉෂ්ට කරලා විෂ්ණු ඒ ඉල්ලීම ඉෂ්ට කළා කියලා සාහිත්‍ය කරුවා හරි ලස්සනට ලියනවා පැහැදිලිද දමිළ සාහිත්‍ය ජාතිවාදී නෑ කියලා පැහැදිලිද හින්දුන්ගේ පතවාද පෝෂණය උනේ එහෙම ඔවුන් කිව්වා ඒ අසුරයාගේ කැමැත්ත ඉෂ්ට කරන්න මේක ආලෝකවත් කරන්න ඕනේ කියලා समस्त එළියේ ඒක තමයි සඳමාලි දීපවාලිය සමරන්න පහම්පත්තු කරන්න අපි දකින්නවා මාර ලස්සනයි අර ඇම්බර්මය ආලෝකයකින් දිදුලනවා ඒ ෆ්‍රේම්ස් හරි කහපාටයි ලස්සනයි පිවිතුරුයි ඒක තමයි ඒ ජාතික අනන්‍යතාවය සංස්කෘතික වටිනාකම හැදෙන්න භාවිතා වුනේ දැන් මේක ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා ඒකට මම කැමතියි මම කියුවානේ මම සාහිත්‍යයේ ට්‍රෙන්ඩ් එකක් හදුවානේ ඒක හදන්න ඕනේ ජුස් වලටත් තියෙනවා නම් සාහිත්‍යයට කොහොමවත් ඕනේ එතකොට දීපවාලි වලට තියෙන සඳමාලි ට්‍රෙන්ඩ් එකක්. දැන් මම දකිනවා Facebook එකේ අපේ මේ පට්ට සිංහල බෞද්ධ යාළුවෝ චූටි ළමයාට අර ලස්සන සල්වා එකක් අන්දලා පොඩි සාරියක් අන්දලා හැපි දිවාලි කියලා දානවා. පට්ටනේ. මං කියන්නේ ඔය සංස්කෘතිය නියමයිනේ සුද්දෙක් සුද්දියෙක් වෙසක් කූඩුවක් ගාව ඉඳලා හැපි වෙසක් කියලා දැම්මම. මෙහෙම තමයි ලෝකේ ඉස්සරහට යන්න ඕනේ. එහෙම තමයි ආදරය බෝ වෙන්න ඕනේ. එහෙම තමයි අලුත් රටක් උරුම කරගන්න ඕනේ. ඒ නිසා මං විශ්වාස කරනවා ඒ සාහිත්‍ය කරුවාගේ වටිනාකම
අද ඉඳන් ඉෂ්ට වුණා නම් අපි දැන්වත් ඒක හරියට කළා නම් 2100 දි ඉපදෙන දරුවෙක්ට අතිශය සුන්දර සංස්කෘතික අනන්‍යතාවයක් සංස්කෘතික වටපිටාවක් මගේ වචනෙන් කියනවා නම් සංස්කෘතික ජීවිතයක් උරුම වෙයි කියලා. එහෙම තමයි අපි පැවරිය යුත්තේ මේ සංස්කෘතිය. එහෙමනම් ඔය කියන අපි හීන දකින ඒ සංස්කෘතික මේ වටිනාකම් එක්ක අනාගත සංස්කෘතිය අපේ රටේ ලෝකයේ දරුවන්ට අපේ අනාගත પરම්පරාවට ඔය කියන උරුමය හිමි වේවායි තමයි අපේ ප්‍රාර්ථනාව. අපි අදට සමුගෙන යන්නයි සූදානම සියලු ලෝකවාසී බැතිමතුන්ට අනිකුත් අයටත් දීපවාලි දිනය උත්කර්ෂවත් අයුරින් ගත කරන්න සමරන්න සුබ දීපවාලි මංගල්‍යයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තාරුණ්‍ය ජනප්‍රිය ලේකක නිර්මාණවේදී කසුන් මහේන්ද්‍ර හිණටිගල මහත්මයාට බොහොම ස්තුතියි පැමිණියට. බොහොම ස්තුතියි සඳමාලි මේ ආදරණීය ආරාධනාවට. එක්කම VFM හැමදාමත් හරි ආදරයෙන් සහභාගී වෙනවා. කුමන කාර්ය බහුල වටපිටාවක හිටියත් ඔයාලගෙන් එමතුමක් ආවොත් ඔයාලා මාව ඉල්ලුවොත් මට ආරාධනා කළොත් මම කොන්දේසි විරහිතව සහභාගී වෙනවා. ඒ අපේ තියෙන අන්‍යෝන්‍ය ආදරය. බොහොම ස්තුතියි. අද වගේ විශේෂ දවසක මට මේ සත්කාරය වෙනුවෙන් මේ දැනුම බෙදා දීමේ සම්මොහත වෙනුවෙන් ආරාධනා කරන්න. අපි කතා කරපු කිසිදු දවසක බෑ කියන වචනේ කවදාවත් කියලා නැහැ. ඉතින් ස්තුතියි ඒ පැමිණීමට, ඒ ආදරයට, ගෞරවයට. අපි ඔබටත් දවසේ වැඩ කටයුතු සියල්ල සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා. දිගටම VFM සමග රැඳී සිටින්න කියලා බොහොම ආදරෙන් ඔබට ආරාධනා කරනවා. සුබ දවසක් ඔබට.